දවසක්දා හැන්දෑවක ඒක තමයි මගේ ෆේවරිට් සොන්ග් එක. මුලින්ම දැන් ඔය මම කියලා දුන්නා වගේ concept of money කියන එක හොයලා බලන්න. ඊට පස්සේ blockchain කියන්නේ මොකක්ද කියන එක හොයලා බලන්න. blockchain එක වැඩ කරන්නේ කොහොමද සහ බලන්න ඉතින් මම හිතුවා දෙන්නම කැනඩාව කියයි කියලා. නෑ නෑ කැනඩාව කැපුණ ලිස්ට් එක. කැනඩායි කැනඩායි ආයේ ලිස්ට් එක කැපුණා මචං sorry නේද? ඔව් 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 භූතයෝ රැලක් වගේ භූතයෝ අර මෙහෙම උඩින් යනවා නේද? එකපාර එනවා ඔව් ඔව් මේ ඒ අවස්ථාවෙත් අපි හුවම ශකිලා යනවා දැන් මේ නැවතිලා ඉන්න රෑනේ ශකිලා ගිය ඇඳුම් පිටින් ඉන්න කකුල වැදුනා අම්මට සුබදවස ප්‍රාර්ථනා කරන හැම කෙනෙක්ටම Tri-Angle Podcast episode 41 නේද boys 41 සති 41ක් බුදු අම්මේ half century එකත් ළඟයි මට නම් හිතා ගන්නවත් බෑ සති 41ක් මේක කරගෙන ආවේ කොහොමද කියලා හැබැයිතින් දැන් අපි දිහා බලපුවම පේනවා ශකිල පොඩ්ඩක් නිදිමත ඉන්න මොකද යාට උදේ 3යි නවංග ජිම් ගිහිල්ලා වෙලා පොඩ්ඩක් හේබා වෙලා ඉන්න පොඩි ටී-ෂර්ට් එකකුත් අඳගෙන මොකද රස්නේ ඊට පස්සේ මම ඉන්න ඔෆිස් ගිහිල්ලා වෙලා ඇඳුම්වත් මාරු කරන්න නැතුව ෂර්ට් එක පිටින් කැප් එක විතරක් දාගත්තා ඉතින් ඔයගලන්ට තේරෙනවා සති 41ක් කොහොමද නොනවත්වා වැඩක් කරන්න කියලා level up වෙන්න අදත් ආරාධනා කරන හැම කෙනෙක්ටම අපේ Tri-Angle Podcast එකත් දිගටම එකතු වෙලා ඉන්න කියලා ශකිල කොහොමද වගේ සතිය මට තමයි මතකන්නේ ඔව් ශකිලගේ සතිය කියද්දී අපිට ඔන්න මේ කෝල් මැසේජයක් එනවා මෙහෙම ශකිලගේ බොයිස් මාර සීන් එක බොයිස් නෑ නෑ මුලින්ම ඔයගොල්ලෝ කෝල් එකක් ගත්තා කෝල් එක ගත්තම ශකිල කියනවා ඒ මචං මචං මේ මචං මට පොඩ්ඩක් මචං කතා කරන ගමන් ඩ්‍රයිව් කරන්න බෑ මම බැලුවා යකෝ කතා කරගෙන ගමන් ඩ්‍රයිව් කරන්න බෑ මොකක්ද වෙන්ද ඩ්‍රයිව් කරනවා ඩ්‍රයිව් කරන්න බැරි නෑ අයි ෆෝන් එක ගහලා තියෙන්නේ නෑ බොයිස් පොඩ්ඩක් මේ අමාරුයි පාර පොඩ්ඩක් හිම වැටලා ඉතින් අපි හිතුවා මේ වහින කොට පොඩ්ඩක් ඇත්ත වෙන එහෙම කියලා ඊට පස්සේ මෙන්න පොර අපිට ඒව ෆොටෝ එකක් මම අපි දාමු එක ෆොටෝ එකක් දාමු ශකිල ෆොටෝ එක ඔන්න ඊට පස්සේ කියන්නකෝ ඊට පස්සේ එනවා ශකිලගෙන් එනවා ඊළඟ මැසේජ් එක තනිකර ඕගලන්ට ශකිල කියයි දෙවෙනි මැසේජ් එක දැක්කම අපි දෙන්නම ඔලුවට අත ගහගත්තා මම දෙවෙනි මැසේජ් එක ගියා අපි දෙන්නම එක මැසේජ් එකක් දැම්මා ඕගලන්ට මම නම් හිතන්නේ මොකද්ද අන්න හරි කියන්නේ ශකිල අපි දෙන්න එකපයින්ම කිව්වා ආයෙ එන්නේ කැනඩා කියලා ඇයි එහෙම වෙන්නේ මොකද්ද මේ කතාව කියලා ඔන්න දැන් ඕගලන්ට ශකිලගෙන්ම දැනගන්න පුළුවන් ඔව් ඉතින් උනේ මේ පොඩ්ඩක් දුර බැහැරකට ගියා තව මගේ යාළුවෙක් එක්ක රාජකාරී වැඩකට ඊට පස්සේ අපි ඇත්තටම වෙදර් එක චෙක් කරේ නෑ ඒක අපේ වැරද්ද අපි දැනන් හිටියා මේ යන්තම් හිම වැටෙන සීන් එකක් තිබ්බා කියලා ඒ උනාට එච්චර වරි වුණ නැහැ ගැන අපි මොකද අපි ගිහිල්ලා එන්න බලාපොරොත්තුෙන් තමයි ගියේ ඉතින් ඒක නිසා මේ ගිහිල්ලා ටික අපේ ගමනාන්තයට ලං වෙන්න කිට්ටු වෙලා මෙන්න තරමක් අමාරුණා හිම සෑහෙන්න වැටෙන්න අරගෙන හිම වැටෙනවා කියන්නේ ඇත්තරම එදා වුණේ හිම පතනයක් නෙමෙයි හිම වැටීමක් නෙමෙයි කලින් දවසේ හිම වැටිලා එදා මේ මොකක් හරි අඩු පීඩන තත්ත්වයක් හරි මොකක් හරි යන්නේ වගේ කේස් එකක් නිසා මේ වින්ඩ් එක මාර වැඩි හරි හරිද වින්ඩ් එක වැඩි නිසා අර වැටිලා තියෙන හිම ෆ්‍රෙෂ් නේ දැන් ඒක අයිස් වෙන්න තරම් කාලයක් නෑ නිකන් හරි ගැව්වම වගේ ඉම දැකලා තියෙන කෙනෙක් නේ ඔයා දන්නවා මම මේ කියන්නේ මොකද කියලා උඩින් නිකන් තියෙන්නේ හරිද එතකොට මේ හුළඟ මේක පික් කරනවා මේක ආ කියන්නේ මේ වැලි වගේ සෑන්ඩ් ස්ටෝම්ස් එන්නේ ඒ වගේ මේගොල්ලෝ එකට කියන නමක් තියෙනවා ස්නෝ ස්කෝලින් කියලා පස්සේ බලද්දී අපි මේ මොහොතේ අපිට නිකන් තේරුණා මේක එක්ස්ට්‍රීම් ලෙවල් එකක් වගේ වෙන්න යනවා කියලා අපි නිකන් චෙක් කරා වේද ඒක එතකොට චෙක් කරාදී 4 මිනිත් මරුව හදවතිම ශ්‍රී ලාංකේකයි නෑ වැඩිනේ අපි ගිල්ලෙන බලාපොරොත්තු ඔව් ඔව් ඉතින් හදවතින් මේක තමයි ඊළස්සේ මේ 4 මිනිත්ස් ago ඉෂුව කරලා තිබ්බා ස්නෝ ස්කෝල් වෝනින් එකක් මේ ගවර්න්මන්ට් ඔෆ් කැනඩා වලින් මේ අපි හිටපු ඒරියා එකට පස්සේ අපි ඩිසයිඩ් කරා අපිට මේ ගමන කටිනිය කරන්න බෑ ඇතරම් බෑ මොකද අපි ගොඩක් ගමන් අපේ පාර වැටලා තිබ්බේ මේ ලොකු අපි කියන මේ ෆාම් කරන ලෑන්ස් දැන් මේ දවස්වල වින්ටර් එක නිසා මේ ෆාම් ලෑන්ඩ්ස් තනිකර බ්‍රෝඩ් ඒරියා එකක් මොකුත් නැහැ. ඔව් හිම විතරයි තියෙන්නේ. අනික තැනිතලා වගේනේ ශක්ති ෆාම් කියන්නේ. කියන්නේ කඳු මුකුත් නැහැ. හුළඟ ආයි කෙලින්ම වදිනවානේ. හරියට හරිනියන් ග්‍රවුන්ඩ් එක කොනක ඉඳලා එහා කොනේ ඉඳන් ඔයාලට හුළං වදිනවා කියලා හිතන්නකෝ. හයියෙන් එනවා. අර ලංකාවේ උඩවලවේ වගේ ලංකාවේ. අනේ හරියට හරි. මේ ඊට පස්සේ ඉතින් අර පාර මැදි වැටලා තිබ්බම එක කොනක ඉඳන් ගහන් එන හිම පාර ඩුග් ගාලා පාර මැදින් යනකොට කෙලින්ම වදිනවා කාර් එකට ඩුඩ් 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 ඩුග් ගාලා සමහර එක පාටම අර හිම ගොඩාක් ගහගෙන එනකොට මේ මුකුත්ම නොපෙනී යනවා සුදු පාටයි මුකුත්ම ඔව් පාරවත් පේන්නේ නැහැ පාර කළුද කියලාවත් අපි දැනන් හිටියේ නැහැ ඉගෙන අර පාරේ සාමාන්‍යයෙන් අර අපි සාමාන්‍යයෙන් වාහනේ drive කරනකොට අපි දැනගන්නේ සුදු ඉර දිහා බලලානේ දෙපැත්තේ. ආ මේ මම දැන් හරි ලේන් එකේ යන්නේ දැන්. එතකොට කොහොමද දැන් සුදු ඉර හිම වැටෙනවම? සුදු ඉර. ඒක තමයි අර ෆොටෝස් වල තිබුණේ නවීන් වීඩියෝස් වල තිබුණේ සුදු ඉරක් නෑ. තනිකර අර අපේ ලංකාවේ මට මතක් වුණේ අර මේ නිවුස් වල පෙන්නන්නේ වතුර මේ ගම් වතුර ගැලුවාට පස්සේ අර දෙපැත්තේ වෙල්යායේ දෙපැත්තෙන් තියෙන පාරත් යට වෙලා තනිකර ලොකු විලක් වගේ පේන්නේ. අර එහෙම සීන් එකක් තනිකර මේ ස්නෝ වලින්. අම්බෝ මන් ඒක දැක්කම බය හිතුණා. ඇත්තටම ලිටරලි බය හිතුණා. මං කිව්වා අම්බෝ කැනඩා නම් එන්නේ නැහැ මචං කියලා. ඒක ඇත්තටම අපි දෙන්නම කිව්වා. ඒක මේ පොඩි දෙයක් මතක් කරන්න ඕනේ මේ ඔවගේම සිනාරියෝ එකකට තමයි මම මූණ දුන්නේ මම අර කලින් ඔයගලන්ට කියලා දෙන කතාව එකපාරක් කිව්වේ ඔව් ගිය අවුරුද්ද ඔව් ඒකේ වුණේ ස්නෝ ස්ටෝම් එකක් හරිද මේ හොඳට මේක වචන දෙකක් සහ මේ හිම වැටෙන જાති දෙකක් සිදුවීම් දෙකක් ඔව් සිදුවීම් දෙකක් මේ පාර වුණේ ස්නෝ ස්කෝලින් කලින් පාර වුණේ ස්නෝ ස්ටෝම් එකක් ඉතින් දෙකම මාර විදිහට හිම පතණය වෙන අවස්ථාවල් ඉතින් ඒක නිසා මේ ඒ වගේ වෙලාවල drive කරන්න එපා බලලා යන්න weather එක බලන්න ශකිල ඒ වගේ වෙලාවක දැනනවා ශකිල ඔයා ඊට පස්සේ හොටල් එකක් අරගෙන එහෙම ඉන්න උනානේ නේද ඒක ඔව් ඔව් අපි ඉතින් ඊට පස්සේ ගමන break කළා මේ අපි ළඟ හොටෙල් එකක් search කරා කරලා මායි මගේ යාළුවයි නැවතුණා මේ නැවතිලා ඊට පහුවදා අපි එන්න හිටිය පාරත් අතන වහලා තිබ්බේ ඒ කියන්නේ පොලිසිය මෙම පොලිස් කාස් නවත්තලා ඒ පාර යන්න දෙන්න මයිතනකෝ ස්නෝ ක්ලීන් කරනවා නැත්නම් තාම අර මේ හිම ගහන් එන තත්ත්වේ මේ පැත්තේ රැඳිලා තිබ්බ නිසා වෙන්න ඕනේ කියලා මම පිහිටුවා. පස්සේ අපි දුර පාරෙන් තමයි ආයි ගෙදර ආවෙත්. ඒ කියන්නේ අපි ආපු පාරෙම නැත්නම් අපිට රවුමක් ගහලා ලස්සන්ට එන්න තිබ්බ වටේ. මේ ඉතින් ඔහොම හොඳ එක්ස්පීරියන්ස් එකක් මම අර එකපාරක් මූණක් දීලා දිනවා. ඒ වුණාට මේ අර ඒක ඔව් ඒක ටිකක් කර ඉතින් හොඳ වෙලාවට කවුරු හරි හිටියේ කියලා මට හිතුණා. ඒ කියන්නේ ශකිල කියන්නේ ශකිලගේ කැනඩා ජීවිතේ දෙවෙනි පාරෝක සිදු වුණනේ. ඔව් දෙවෙනි පාර ඇත්තටම මම මූණ දුන්නා. අපිටත් දැන් අපිට ශකිල ඔහම අප්ඩේට්ස් එවුවට පස්සේ අපිත් බය වුණා. අපිත් ඉතින් මේ දැන් මමත් වැඩ කරන ගමන් හිටියේ මම ශකිලට මැසේජ් එකක් දාලා ඇහුවා මේ මචං කොහොමද කියලා. ඔව් දෙන්නම අපි ඔන්න පොඩ අප්ඩේට්ස් දැක්කා ශකිල ඔන්න ගිහිල්ලා තිබුණා මේ හොට් මොටල් එකට හරි හොටල් එකට ගිහිල්ලා තිබුණා රූම් එකක් අරන් ඒකේ ජනලින් ෆොටෝස් වීඩියෝස් ටික එවුවා. ඊට පස්සේ බයම හිතෙනක තමයි අර මං හිතන්නේ ඕගොල්ලන් අර ශකිල කියන මේ බඩු ගන්න මාට් එක මොකද්ද? වෝල්මාට් එක. ඔයා ඒකට ගිහලා ඒකේ පාකින් ස්ලොට් එකේ ඉඳන් එකක් එවල තිබුණා නේද? ඔව් ඔව්. භූතයෝ රැලක් වගේ. භූතයෝ අර එහෙම උඩින් යනවා නේද? එකපාර එනවා. ඔව් ඔව්. මේ ඒ අවස්ථාවෙත් අපි හුගම ශකිලා යනවා දැන් මේ නැවතිලා ඉන්න රෑනේ ශකිලා ගිය ඇඳුම් පිටින් ඉන්නේ ශකිලා මං හිතන්නේ ෂෝටක් ගන්නයි ටූත් පේස්ට් දත් බුරුසක් ගන්නයි යනවා. ටූත් පේස්ට් වල අපිට ඇඳුමක්වත් තිබ්බේ නෑනේ. ඊළවස්සිතින් අපි දෙන්න කතා වුණා දැන් මේ පිජාමයක් කරේ ගාව ඉතින් මේ ගිහිල්ලා මං ඉඳාවෙලා ශකිලට කිව්වා මොන ඇඳුම්ද බං ඔහම නිදාගනින් කියලා. අර ඉතින් උදේ ඉඳන් ආපහුසෙ අපි දෙන්න ගත්තා පිජාම දෙකයි ටී-ෂර්ට්ස් දෙකයි. ඒක මරුවා දෙකක්. පිට්සා එකක් ගත්තා කන්න. වතුර බෝතල් මගේ ඊට පස්සේ අපි ටූත් පේස්ට් ඇන්ඩ් ටූත් බ්‍රෂ් ඔය ගත්තා. ඇත්තටම ඔව් ඉතින් එක්ස්පීරියන්ස් එක හොඳයි. ඉතින් ඒ වුණාට මේ පොඩක් කල්පනාවෙන් යන්න ඕනේ අනිදාසේ. ඒ හිම කුණාටු එන එකේ පොඩි ඒ කියන්නේ හොඳ පැත්තකුත් තියෙනවා. මොකද ලෝකල් බිස්නසස් වලට අර ඒ විදිහේ දේවල් දැවා මොටෙල් එකට ගියා එතන වෝල්මාට් එකට ගියා. ඒ හිම කුණාට ඇතුළේ පොඩි ඉකෝසිස්ටම් එකක් ගොඩනගලා තියෙනවා නේද? ඒ රටවල් වල ඒ කියන්නේ ලෝකල් බිස්නසස් ඉකොනොමිකුත් තියෙනවා. ඉකොනොමිස්යන්. හිම ගොඩාක් වැටෙන වෙලාවට පාරේ කවුරුත්ම වඩ දකින්න හම්බෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. දැන් අපි එදා අර වෝල්මාට් එකට යද්දී එක වෝල්මාට් එකේ තිබේ ටවුම එක කොනක ඒ මෙහෙම තනි කෙලින් පාරක් තමයි යන්නේ. මේ දෙපැත්තේ තමයි ඔය එක එක ප්‍රධාන බිස්නසස් ටික තියෙන්නේ. ඔක්කොම වහලාද? ඔක්කොම වහලා. දැන් පිට්සා හට් එක චූටි කඩයක්. හරිද? මේ ඒකේ අර ඩිස්ප්ලේ එකේ තියෙනවා ඕඩර්ස් 40ක් විතර. අම්මා. ආ, ඒ කියන්නේ හැමෝම ගෙදරට ඕඩර් කරනවා. ඔව්, ඔව්. ඒ ඉතින් ඩිලිවරි කරනවා. මම නේද? ඔව්. ඉතින් දැන් ඕක හිම එක්ස්පීරියන්ස් එක අපි මං සෙන් ජෝන් සිටිය නිසා දැන් එහෙට මාර විදිහට හිම පතනයක් තියෙනවා. ඉතින් එහෙ හරිම නෝමල් ඉතින්. අර මම මෙහි ආවට පස්සේ ෆස්ට් ටයිම් තමයි මේ වගේ අත්දැකීමකට මුහුණ දුන්නේ. ඒත් විශේෂම දේ කියන්න ඕනේ මං හිටියේ කිලෝමීටර් 200ක් 300ක් එහා. මම ගෙදර එද්දී හිම බින්දුවක්වත් නැහැ. ගෙදර මේ හරියට. ඔව්. මේ ඒරියායි. ඒක මාරයි. කලින් දවසේ වැඩිච්ච තිබ්බට අර වගේ කිසිම දැන් ඒක හොඳටම නෝටිස් උනේ මේ හරියට එනකම්ම හුඟක් ඔය ෆාම් ෆිල්ඩ්ස් මැදින් තමයි ආවේ. මේ හරිය ෆිල්ඩ්ස් වල අර හිම නැහැ කෙනාට සුදු පාට නෙමෙයි දුපුරු පාටට නිකම් පස් ටික තමයි දකින්න පුළුවන්. කියන්නේ ඔව් අර හරිය තනිකර නිකම් මේ මූදක් මැද්දෙන් නැවක් යනවා වගේ තමයි පාරේ යද්දි. මාරම එක්ස්පීරියන්ස් එක. ඒක කියන්නේ අපිට ශකිල කොච්චර කිව්වත් ඒක හිතා ගන්න බෑ. ඒක ඔව් එක්ස්පීරියන්ස් එකක් දැක්කම තමයි හිතුනේ. ඒක දැක්කම අපි මාර බය වුණා කියන්නේ ඒක හරීම කියන්නේ ඒක මුකුත් හින්දා නෙමෙයි. දැන් අපි ලෝකේ එක කොනක ශකිල ලෝකේ තව කොනක ඉන්නකොට අපිට තියෙන එක්ස්පීරියන්ස් කොච්චර වෙනස්ද කියලා හිතුනේ. දැන් අපි මේ දවස්වල මම මෙතන මේ ෆෑන් එකකුත් දාගෙන ඉන්නේ. ඔව් සමහර කෙනෙක් AC එකයි ෆෑන් එකයි දෙකම දාලා මොකද එච්චරට රස නැහැ. නවංග දැම්මට පේනවා පොඩි අර ස්කිනි මොකද්ද මේ ටැන්ක් ටොප් එකක් ඇඳලා එච්චරට රස නැති නේද? මම ෆෑන් එක දාලා වහුවා. මොකද මේ මයික් එකට හුලං සද්ද දෙන නිසා මම මෙතන මේ වින්ඩෝ දෙකම අරගත්තා. පොඩි කූල් හුලම් පාරක් එනවා දැන් එළියේ. එනවද? දැන් නම් මේ සන්සෙට් වෙලා ඉවරයි. දැන් පොඩ්ඩක් අඳුර වේගෙන ඉන්නේ. යන්තම් ජීල් එකක්. නවංග මොනවා හරි එකක් අරගෙන ආවා මේ බීමක් හරි මොකක් හරි මොනවද ගොන්නේ අද? මම මගේ වීක් එක ගැනත් කියන්න ඔන්න ඉස්සෙල්ලම දාගෙන ආවා. දැන් මේ දැන් ගිහලා කූල් එක මොකෝ මට ඒත් ලෝබයි. එලියෙන් තියන්න ලෝබයි බීම් එක අරගෙන එච්චරට මේ ටක් ගාලා කූල් එක යනවා. ඒක නිසා දැන් ගිහලා දාගෙන ආවා මෙන්න මේ ලෙමන්. මම ඕගොල්ලන් දන්න නිතර ලෙමන් බොනවා දැන්. මගේ ලෙමන් ඩ්‍රින්ක් එක ලෙමනේඩ් එක ටක් ගාලා දාගෙන ආවා. හරි මේ දවස්වල මම ගෙදර වීදුරු බෝතල් වල වතුර දාලා කූල් වෙන්න දාලා 3-4 තියලා තියෙනවා. අපේ වයිෆ් කිය මට බැනු. අනේ ඔයා මේ ෆ්‍රිජ් එකේ බෝතල් පුරවන්න එපා මෙච්චර කියලා. මේ මං කූල් බෝතල් පුරව තියෙනවා. සහ මම මේකෙන් චුට්ටක් අර මේ සිරප් එකෙන් චුට්ටක් දාලා මේ වතුර ගොඩක් දාලා යන්තම් ලෙමන් රහ එන්නේ. ඉතින් ගොඩක් වතුර තමයි බොන්නේ කූල් වෝටර්. ඒකට පොඩි ලෙමන් රහගොත් එක්ක තියෙනවා. මේ වීක් එක ඔව් නවින්ගේ කියලා ගොන්නේ අද මේ බබල් ටී එකක්. හැබැයි කෑන් එකක එන්නේ මේක ඔයගලට වෙන නැති. ඔයගල දන්න බබල් ටී ලංකාවෙත් මම හිතන්නේ බබල් ටී තියෙනවා. ඒක කෑන් එකක එන්නේ මේ මෙහෙම අර නිකන් කෝක් කෑන් එක වගේ කඩලා බොන්න තියෙන්නේ. මේ ඒක බ්‍රෑන්ඩ් එක රීකෝ කියලා බ්‍රෑන්ඩ් එකක්. හරි ෂොක්. ඒව රාම කිසිම වෙනසක් නැහැ. මරු ශකිල මොනක් බොන්නේ? මම ඇත්තටම මේ අහම්ෙන් දැකලා මේක මේ ශේහාණි අරන් තිබ්බේ. මේ මේක සෙවියා 0 කැලරි එනර්ජි කියලා ඩ්‍රින්ක් එකක්. එනර්ජි ඩ්‍රින්ක් එකක්. මේකේ කැෆීන් තියෙනවා ටිකක්. මේ ඉතින් 0 sugar and මේක sweetened with plant based sweetener කියලා ගහලා තිනවා. රබීලත් බැලුවා. ඒ කියන්නේ එච්චර එහෙම මේකක් නැහැ අර. shape ඉතින් මම දැන් වැඩි බොන්න යන්නේ අතර මේක මේ කැනේඩියන් බ්‍රෑන්ඩ් එකක්ද? කැනේඩියන් බ්‍රෑන්ඩ් එකක්ද ශකිල? මේක නවංග මං හිතන්නේ නෑ US ප්‍රොඩක්ට් එක. මේක US ප්‍රොඩක්ට් එකක්. මේ අලුතෙන් ආපු non GMO ප්‍රොඩක්ට් එකක්. මේක ගොඩක් තැන් වල තියෙනවා. මේ නිකන් try කරන්න අරගෙන බැලුවා. ඇති පෙන්වන්නත් පුළුවන් නේ කට්ටියට. අපිට මොකක්ද අනිවාර්යෙන් අපි මේ පැත්තට යනවනේ. ඉතින් නවංග කියන්න බලන්න සතිය කොහොමද නවංගගේ? අම්මෝ සතිය පස්සටම ගියොත් ඉස්සල්ලම තියෙන්නේ බාබිකිව් එකනේ. ඔව් සතිය අන්තිම කොනේ තියෙන්නේ බාබිකිව් එක. බාබිකිව් එකකින් පටන් ගත්ත සතිය සහ අවුරුද්ද ටිකක්. ඔයගොල්ලන් දකින්න නැති මම අර ඔයගොල්ලන් දකින්න නැති මම අපේ වයිෆ්ට ක්‍රිස්මස් එකට අරන් දෙනවා මේ පොඩි බාබිකිව් චාකෝල් බාබිකිව් මැෂින් එක. ඉතින් ඒක අරගෙන ඒක ඇත්තටම හරි අමුතු අරුත් එක්ස්පීරියන්ස් එකක්. ඒකින් වැඩේ පටන් ගත්තා. ඊට පස්සේ ආයි අපි බාබිකියු එකක් දැම්මා. ඉතින් අර ආසයි ඒක දැන්. අර චාකෝලුත් තියෙනවා, අවුවත් තියෙනවා, හවස පහමාට ආයෙත් ගෙදර එළියක් තියෙනවා. ඒක අර ඉතින් ආසයි. ඉතින් මං ශකිලගෙන් තමයි කෝල් කරලා පොඩි විස්තර ටිකකුත් අහුවේ. මොකද පහුගිය දවස්වල අපි දැක්ක ශකිල සමේ කාලේ බාබිකියු එකට ආවා බාබිකියු දදා හිටියා. ඉතින් ඊට පස්සේ මගේ සතියේ වෙච්ච දේවල් තමයි ඇත්තටම කිව්වොත් මුකුත්ම මම වෙන අමතර ප්‍රොජෙක්ට් මුකුත් කරේ නැහැ. මම වීඩියෝ එකත් බාබිකියු එකේ වීඩියෝ එක අවුරුද්දේ මුල දැම්මට පස්සේ මම පොඩ්ඩක් මේ දවස් ටිකේම පොඩ්ඩක් රෙස්ට් කරා. ඒක ඇත්ත. ගොඩක් YouTubeර්ස්ලා මම දැක්කා දෙසැම්බර් අන්තිම සතියේ සහ ජනවාරි මුල් සති කීපයේ මේ අපි හදාගෙන YouTubeර්ස්ලාම ගොඩක් රෙස්ට් අරන් තියෙනවා. රෙස්ට් කරගෙන දිනවා. ඉතින් මම සාමාන්‍යයෙන් හොඳ රෙස්ට් එකක් ගත්තා. මොකද අර ක්‍රිස්මස් කාලේ එක දිගට වීඩියෝස් දැම්ම සමහරලාට දැන් මම දන්නවා අපේ මේ වීඩියෝස් බලන ගොඩක් අසහාන ගොඩක් අය අපේ පර්සනලි නවීන්ගේ මගේත් චැනල්වලට ඇවිල්ලා ඒවත් බලනවා. ඉතින් ඔගොල්ලන් දකින්න ඇති දෙසැම්බර් මාසේ මමත් එහෙම ගොඩාක් වීඩියෝස් එක පිටෙක් පිටේ දැම්මා. ඉතින් ඒ වීඩියෝස් දැම්ම නිසාම නෙමෙයි රෙස්ට් එක ගන්න ඕනේ. මොකද අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ අවුරුද්ද දෙසැම්බර් මාසේ තමයි අපි හැමෝටම බිසි කාලේ. ගොඩක් එතකොට වීඩියෝස් උත් දාන්න පුළුවන් දේවලුත් තියෙනවා. ගොඩක් මනස වෙහෙසනවා හැමදේටම. වෙහෙසලා මේ ජනවාරි ආවට පස්සේ පොඩ්ඩක් හැමදේම කූල් ඩවුන් වෙලා පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න ඕන වුණා. ඉතින් ඒක මායි වයිෆ් දෙන්නම කරා. ඊට පස්සේ දැන් ඒත් එක්කම දැන් මේ රස්නෙත් එනවා. එතකොට මුකුත් අර හරියාකාර මොලේ පාවිච්චි කරලා හැම වැඩක් කරන්න හිතෙන්නෙත් නැහැ. ඉතින් මම ඇත්තටම කිව්වොත් ඕගොල්ලන් දකින්නදී මම පොඩ්ඩක් අර මගේ මානසික සුවයට මම අර අපේ වයිෆ් අරන් දුන්න ටැබ්ලට් එකෙන් මම මේ ආර්ට් ඩ්‍රෝවින් ටිකක් කර හිටියා. මේ මම අර පොඩි ප්‍රොජෙක්ට් එකක් මේ අවුරුද්දේ පටන් ගන්නගෙන කරනවා කියලා ගැන කතා කරමු. ඔව්. මේ මගේ බලාපොරොත්තුවක් තියෙනවා NFT එකක් එක්ක රිලීස් කරන්න එක්ක ඉන්වෙස්ට් කරන්න. ඉතින් මම NFT එකක් රිලීස් කරන්න තමයි ආසාව තියෙන්නේ. ඒකට ඉතින් පොඩි NFT ගේපයක් ඇඳඳ යනවා. ඉතින් මගේ වටේ ඉන්න මේ යාළුවන්ට තමයි කරදරේ. මං අඳින එක ශකිලටයි නවීන්ටයි ෆීඩ්බැක්ස් අහනවා. ඔව් ෆීඩ්බැක්ස් අහනවා. මේක හොඳයිද මචං මේක හොඳයිද කියලා. මගේ අනිත් යාළුවෝ ගේම් ගහන ගේම් ගෲප් එකේ අයියලා මල්ලිලා එතකොට හැමෝටම යව අහනවා ඉතින් මේක හොඳයිද කියලා. මට ඒකෙන් ඇත්තටම අර චිත්‍ර ඇඳීමෙන් ඒ මානසික සෝයක් එනවා. ඉතින් මම ඒකට හරි ආසයි. අද ඇත්තටම මේ එකක් ඩ්‍රෝවින් එකක් ඉවර කරලා ශකිලට තෙව්වා නේද? උණුනේ ශකිලට නවින්ට එව්වා. ඒක ඇත්තටම ඒක තමයි මගේ වීක් එකේ මේ පාර highlight එක. මම අර එක දිගට මම හිතන්නේ සති 3ක් එක දිගට මම අරගෙන ඒක ඇඳ හිටියේ පුංචි details අර ඒවා අඳිද්දි ඒන ඒක භාවනාවක් වගේ. ඉතින් ඒකට මම ආසයි. ඊට පස්සේ gym ගියා පහුගිය ටිකේම. ඒ වගේම විශේෂ කාරණය තමයි කියන්න තියෙන තව අපේ වීක් එක කියලා කිව්වම ඉතින් මේ අපේ පොඩ්කාස්ට් එකේ අපේ ගෙස්ට් කෙනෙක් වුණ අපේ කමාජයියාගේ මේ වීක් එකේ අනිවාර්යෙන් අපේ අලුත් සින්දුවක් රිලීස් වුණා. ඉතින් ඔන්න අපි ඒ සින්දුවේ පොඩි කැලලා මෙතන ප්ලේ කරමු. හරි. ඔව්. එතනට දාමු. ඔන්න අපි ප්ලේ කරනවා සින්දුවේ පොඩි කැලලක්. යා මනමාලි මගේ ඔන්නෝගලන් දකින හිතනවා ලස්සන සින්දුවක්. ඔව් ඔන්න අපි ලෙවල් අප් කමාජයේ නෙක්ස්ට් ලෙවල් නයිස්. අපි හරිම සතුටින් හරිම එන්ජොයි කරා. මේ නිකන් ඉන්න කොටත් ඒක කියවෙනවා. දැන් මේ දවස්වල මම දාද ඔෆිස් එකේ එහෙමත් මනමාලි කියන එක හරි අර අපි කියන්නේ අර ඇඟට වදින සින්දුවයි. කියන්නේ හරි සරල හොඳට ඇඟට වදින සින්දුවක්. ඒක ලිරික්ස් ඔක්කොම කරලා දෙන්නේ මේ කමාජයමයි. ඒකත් මතක් කරගන්න ඕනේ මියුසික්. ඔව් ඒ ඔක්කොම කමාජයනේ. ඉතින් අපි ඔන්න ලින්ක් එක දානවා පල්ලෙහා. ඕගොල්ලන් හැමෝටම අපේ මේ පොඩ්කාස්ට් එක ගිහිල්ලා අහන්න පුළුවන්. පල්ලෙහා තියෙන ලින්ක් එක පොඩ්කාස්ට් ඩිස්ක්‍රිප්ෂන් එකේ ගිහිල්ලා කමාජයගේ සින්දුව අහන්න. ඒ කියන්නේ ඒක දෙපාරක් විතර අහුවට පස්සේ ඒ වචන ටික යනවා ඔළුවට. නිකන් ඉන්න කොටත් කියවෙනවා. ඔව් ඕගොල්ලන් අහන අය කට්ටිය කවුරු හරි ඉන්නවනම් TikTok account තියෙන ඕගොල්ලන්ට පුළුවන් මේ සින්දුවේ ලස්සන කෑල්ලක් අරගෙන TikTok එකට ක්ලිප් කරලා කමාජයව ටැග් කරලා challenge එකක් දාන්න. TikTok dance එකක් හරි ලස්සන. ඒක මට ඒක හදි පොඩි TikTok ideas තමයි එන්නේ. ඉතින් අපි තුන් දෙනාට වැඩි TikTok account තිබුණාට ඒවල active නෑ. ඒක නිසා ඕගොල්ලන් කවුරු හරි ටැග් කරලා මට නම් එකක් තියෙනවා. මොකද මම ඒක හදාගෙන තියෙන්නේ ඇත්තටම TikTok එක මේ මට අර එක එක වීඩියෝස් හදාගන්න. TikTok එකේ හරි ලේසි. ඔගොල්ලන් පාවිච්චි කරලා නෑ නේ නවීන්. ටික්ටොක් එක නවින් මේ දේශානි නම් පාවිච්චි කරන ඇප් එකේ තියෙනවා අපි හිතමුකෝ මේ වීඩියෝ ක්ලිප් කොයාගාව තියෙනවා දැන් ඔයා හිතන්නකෝ මේ මම ඇත්තටම මගේ ටික්ටොක් එකේ දාලා තියෙන එකක් මේ දොඩම් ගෙඩියක් කපලා හදන එක ජූස් හදන එක ඒක මේ මෙව මම ගන්නවා දොඩම් ගෙඩිය කපනවා මේක දානවා බ්ලෙන්ඩරේට දානවා ජූස් කරනවා එහෙම ඒකේ කෑලි 10ක් විතර ක්ලිප් ගත්තා කියන්නකෝ ටික්ටොක් එකේ තියෙන බටන් එකක් මේ ඔටෝ සින්ක් කියලා අපි සෝතෝරන මියසික එකට ඔටෝ සිංක් දැම්මම හරි ගාන්ට බෙබ්බෝ 90ක් විතර ලස්සන්ට සිංක් වෙලා යනවා ඩින් 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 ක්‍රෙන් ඩින් ඩින් ඉතින් අර මං හිතන්නේ ගොඩාක් ටික් ටොක් එකක් නැත්නම් අපි අර මැනුවලි වැඩි එඩිට් එකක් කරන්න ඕනේ නෑ 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 ඒක හරි ලේසි ටක් ගාලා ඔටෝ සිංක් වෙලා යනවා ඊට පස්සේ හිතන්නකෝ අපි අර දැන් නවීන් දන්නවා ගොඩක් අපි මේ Premiere Pro එකේ edit එක අර transition එකක් ඒ කියන්නේ මේ තවත් වීඩියෝ එකකට යද්දී අපි හිතන්නකෝ අපි නිකන් fade වෙලා යන එකක් හරි ගැස්සිලා යන එකක් හරි දානවා මේකේ ඒවා මුකුත් දදා ඉන්න ඕනේ නැහැ මේකේ බටන් එකක් තියෙනවා effect එක තෙරුවම ටික් ටික් ගන්නවා ඔටෝ වැටෙනවද ඒක හරි තප්පරයක් යන්නේ නැහැ වැඩේට මම අර ඒ වැඩේ කරගන්න TikTok එක download කරලා දාගෙන ඉන්න account එක මේ ඒක තමයි නන්නේ ගොඩක් අය TikTok කරන්නේ ඒක අර learning curve එක ගන්න අපේ YouTube මේ videos වල cinematic හදනවා වගේ ඔව් ඒක ඒ TikTok කමාජේ ඉන්න TikTok එකේ මේ කමාජේ ටැග් කරන්න අමතක කරන්න එපා ඔයගොල්ලෝ සින්දුවට මොන හරි කළා ඉතින් නවීන් කියන්න අහන්න මගේ සතිය ගැන කියනකොට ඕ මම අහන්න ගියා අර වාගේ NFT කතාව දැන් NFT කිව්ව ගමන් සමහරු දන්න ඔය උනාට අහන්න ගොඩක් අය මොකද්ද මේ NFT කියලා දැන් සමහරු නම් සර්ච් කරනවත් ඇති පොඩ කියමු නේද මොකද්ද NFT කියන්නේ වගේ පොඩි අයිඩියා එකක් මම හිතන එකක් කතා කරනවා මම හිතුවා මේ ඔව් මේක කියන්න ඕනේ කියලා මේ මම එකපාරක් හිතුවා මේක අපේ වීඩියෝ එකකින් මොකද දැන් මගේ කපල් වීඩියෝ එකකින් කියන්න ඕනේ කියලාත් හිතුවා මොකද මම මගේ ජීවිතේ කරන තවත් දෙයක් නේක දැන් මේක මගේ part of මගේ goal එකක් ඉතින් මම ඒත් හිතුවා මේක කියන්න ගිහිල්ලා දැන් අපේ ඔඩ් කපල් එකේ ඉන්න fan base එකට ඔක හිතාගන්න බැරි වෙලා ටිකක් අනාත සාගරයක ඉන්නවේ කියලා ඒක කිව්වේ නෑ ඊට පස්සේ ට්‍රයැන්ගල් එකට ආව ලෙවල් අප් ට්‍රයැන්ගල් එකට ආවද ඔව් ලෙවල් අප් ට්‍රයැන්ගල් එකේ ඇයි ඉතින් මං තේරෙන සරල සිංහලෙන් කියන්න NFT කියන්නේ non fungible token කියන එක මේ non fungible කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපි නවින්න දන්න නිසා අපි ශකිලව ගමු ඔව් උදාහරණයකට ගමු ශකිල වැඩිදුර ඔකේ ඉන්වෙස්ටින් සයිඩ් එක පැහැදිලි කරන්නවා කිව්වා මුලින් පැහැදිලි කරාට පස්සේ අන්තිමට ඔව් NFT කියන්නේ දැන් ඉස්සරහට එන තවත් කරන්සි සිස්ටම් එකක් ඒ වගේම මුදල් හෝමාරු ක්‍රමයක් අපි හිතමු ශකිල ගාව තියෙනවා රත්තරන් කුට්ටියක් ශකිල මට රත්තරන් කුට්ටියක් දෙනවා නවංගට මේ රත්තරන් කුට්ටිය මට දුන්නම මං ඒ රත්තරන් කුට්ටිය කෑලි කෑලි වලට කඩලා චූටි චූටි රත්තරන් හෝ මාල වලට හරි මොනවාරි හදලා මං ආයේ ශකිලට දෙනවා එක්කෝ මට එක්ස්චේන්ජ් කරන්න පුළුවන් මට ඒක තව කාට හරි දෙන්න පුළුවන් රත්තරන් කුට්ටිය කෑලි වලට කඩලා එක්කෝ මට පුළුවන් ඒ රත්තරන් කුට්ටිය වෙන කෙනෙක්ට දීලා ඒ රත්තරන් වෙනුවට සිල්ව ගන්න රත්තරන් වටිනාකමට සිල්ව ගොඩක් ගන්න සිල්ව කුට්ටි ගොඩක් ගන්න රත්තරන් එක තව මට පුළුවන් වෙන කෙනෙක්ට දීලා ඒ වටිනාකමට මැණික් ගන්න ඒ රත්තරන් කුට්ටිය වටිනාකමට හැබැයි මේ non fungible token කියන එක නැත්තම් NFT කියන එක අපි කාට හරි දුන්නොත් ඒගැන අම්මම හිතන්නක මේක NFT එකක් කියලා දැන්ට මේ අවස්ථාව අපි කතාගන්න අවස්ථාවේ ලෝකයේ වැඩිහරියක් වෙන්න මේ ලස්සන ඩිජිටල් ආට් එහමටත්තන් කවුරහරි කම්පියුටරේ අඳන චිත්‍රයක් ෆොටෝ එකක් ජිෆ් එකක් ඇනිමේෂන් එකක් මොකක් හරි දෙයක් ඒක හැදුවට පස්සේයා ඒ නිර්මාණකරුවා ඒක අයිතියත් එක්ක විකුණනවා අපිහිතම අරිස්සල්ලකිවාගේ ශකිල තමයි චිත්‍රය ඇන්දේ ශකිලකි චිත්‍රයේ ශකිලමට අයිතියත් එක්කම දෙනවා නවංගට ඒ නවංගට දුන්නම ආය ඒ වගේ දෙයක් මට ඒකට සමාන දෙයක් වෙන කොහිටවත් කන්වර්ට් කරන්න බෑ එක non fungible එතකොට ශකිල මට දෙද්දි මම ශකිලට මුදලක් ගෙවලා ඒක මට තියාගන්නවා ඒක තමයි ශකිල මට දෙන ඕනර්ෂිප් එක ඒ ඕනර්ෂිප් එක ඒ චිත්‍රයට තියෙන ඕනර්ෂිප් එක එහෙම නැත්නම් අපි හිතමු මොනාලිසා චිත්‍රය කියලා මොනාලිසා චිත්‍රය අපි අරගෙන කාට හරි අතට දෙනවා ඒ චිත්‍රෙනේ දෙන්නේ ඒ දෙන ගමන් දෙනවා මැසින්නයකින් ජෙනරේට් වෙලා එන ගොඩාක් නම්බර්ස් එහෙට මෙට කැරකිලා මැතමටික්සලින් හැදිලා එන ලොකු ඩිජිටල් කෝඩ් එකක් දිග නම්බර එකක් මේ blockchain එකකින් create වෙලා එන number එකක්. ඉතින් මේ number එක ආයි create කරන්න බෑ ලෝකෙ කිසිම machine එකකින් ඒ number එකම create වෙන්නේ නැහැ. ඉතින් මොනාලිසා චිත්‍රය දෙද්දි කියලා හරියට හරි encryption code එක. මොනාලිසා චිත්‍රය දෙද්දි අරකක් දෙනවා code එක. එතකොට මේ code එකේ මොනාලිසා චිත්‍රයේ වටිනාකම අයිතිය තියෙන්නේ මගේ අතේ. ඒක ලෝකෙ කාටවත් ගන්න බෑ. ඉතින් අර අන්න ඒකෙ හින්දා තමයි මේ NFT වල වටිනාකම එන්නේ. ඉතින් දැන් ඔයගොල්ලන් NFT කියලා ගහලා බලුවොත් ඔයගොල්ලන්ට YouTube videos ගොඩාක් ඒ සිංහලෙන් මීට වඩා ලස්සනට මට වඩා හරි निराකාරව නිවැරදිව කියන කට්ටිය ඉන්නවා. ඉතින් ඒවා බලන්න අහන්න. මම ළඟදිම මේ එකක් කරනවා. ඒ ඒක මම කරන්නම් මං සීරීස් එක. ඉතින් ඒක නිසා ඔයගොල්ලන් දැන් ඉස්සරහට මං හිතනවා අපි දැන් ඉස්සර ස්ටොක් මාකට් එකේ කීකේව ඉන්වෙස්ට් කරනවානේ සල්ලි. එහෙම මෙහෙ බිට්කොයින් අනම් මනංගල. දැන් ඉතින් අර බිට්කොයින් වගේම තමයි දැන් ගොඩක් කට්ටිය NFT වල තමයි ඒගොල්ලන්ගේ සල්ලි දාන්නේ. ඒගොල්ලන් කැමති චිත්‍රයක් මොකක් හරි තියෙනවා නම් ඒක ගන්නවා. හැබැයි මේවා ගන්න ලේසි නෑ. පොඩි ගණන් වල ඒවා නෑ. ටිකක් ගොඩක් පොඩි මිල එක මිල මුදල් ඒවා තියෙන. ඉතින් ඒගොල්ලන්ට ආසාවේ හැටියට එකක් අරන් තියාගන්න පුළුවන්. අර ඒ කියන්නේ මං හිතන්නේ මං ඇති නේද එක්ස්ප්ලেইন කරා. මේ ඕක දැන් NFT එකක් NFT එකක් ගද්දි අපි ඉස්සර දැන් අපි හිතනකො මං ශකිලගෙන් අර ගෝල්ඩ් ටික ගද්දි මං ඩොලර් දෙනවා කියලා. NFT එකක් ගද්දි අපිට විවිධ මුදල් ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ඒ මුදල් ක්‍රම වලින් එකක් තමයි ඉතිරියම් කියන්නේ. ඉතින් මේ ඉතිරියම් කියන එක අපි වොලට් කම්පියුටර් එකට ගිහිල්ලා අපේ අතේ තියෙන මගේ ඩොලර් 10ක් හෝ 100ක් ඉතිරියම් කියන මුදල් ක්‍රමයට පරිවර්තනය කරලා මගේ අතේ තියාගන්න. මේ ඉතිරියම් මුදල මං ශකිලට දීලා තමයි ශකිලගේ අර චිත්‍රය ගන්නෙ. ඔන්න දැන් ශකිලගේ අතේ තියෙන ඉතිරියම් කියන මුදල් වර්ගය. හිතන්නකෝ දවසක මේක මාකට් එක හැදිලා මොන මොන හරි වෙලා ලොකු විපර්යාසයක් වෙලා මේ ඉතිරියම් කියන මුදලේ අගේ වැලියු එක ගොඩාක් උඩට ගියා කියන්නේ. මම ඩොලර් 100කට මම ඩොලර් 100කට ගත්ත ඉතිරියම් එකක් හෝ දෙකක් කියලා කියන්නකෝ. ඒ දෙකේ වටිනාකම උඩ ගියොත් ශකිල කෙලින්ම ලක්ෂපතියනේ කෙලින්ම මිලියනපතියෙක් කියලා දාන නවතින්. නාග මේ ඉතිරියම් කියන්නේ මොනවද කියලා අපි කිව්වොත් ඒ කියන්නේ ඉතිරියම් කියලා කියන්නේ ක්‍රිප්ටෝකරන්සි එකක්. ක්‍රිප්ටෝකරන්සි. එතකොට ක්‍රිප්ටෝකරන්සි එකක් කියන්නේ ඔව් ඉතින් බිට්කොයින් එක වගේ එකම එකක් තමයි. අපේ ඩොලර් අපි වෙන මුදලකට කන්වර්ට් කරනවා. හැබැයි මේ මුදල තියෙන්නේ ඉන්ටනෙට් එක තමයි. ඒ කියන්නේ අපි හරියට ඔන්ලයින් තියෙන මුදල බ්ලොක්චේන් එක තියෙන මුදල. ඉතින් මේ දවස්වල හැමෝම එක එක ප්‍රොජෙක්ට් කරන් යනවා. අපේ ලංකාවේ කීප දෙනෙකුත් NFT ප්‍රොජෙක්ට් කරනවා. කට්ටිය ආසය ඒවා NFT බලලා සල්ලි වලට ගන්නවා. මේක හරියට වෙබ්සයිට් එකක් තියෙනවා OpenSea කියලා. හරියට අපි මේ ලංකාවේ තියෙන ikman.lk එක වගේ හැමෝම දාලා තියෙනවා තම තමන්ගේ ආට් එහෙම නැත්තම් එක එක NFTs දාලා තියෙනවා වෙබ්සයිට් එක. ඉතින් ඕන කෙනෙක්ට සල්ලි දීලා ඒක අරගෙන තමන් සතු කරගෙන තියාගන්න පුළුවන්. ලෝක තමයි මගේ මේ අවුරුද්දේ ප්‍රොජෙක්ට් එක මගේ ගෝල් එක NFT වලට බහින එක. මම පහුගිය කාලෙම දිගටම කීකී හිටියා මේ දෙන්නටත් එක්ක. ඒකයි අපේ වයිෆ් මට මේ ටැබ්ලට් එකත් බර්ත්ඩේ එකට අරන් දුන්නේ. බලමු තියෙනවා වංගඩ චිත්‍රානි ලස්සන්ට. ඔව් ශකිල කියනවා නිතර හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා මම මොටිවේට් වෙනවා. ඔව් මොකද මට නම් අඳින්න බෑ. මට රවුමක්වත් අපිට අඳින්න බෑනේ. හින්දා අපි දන්නවා. අපිට මට අඳින්න බෑ නවංගඩ පුළුවන්. ඉතින් අපි ඒකේ වටිනකම දන්නවා. මට සින්දු කියන්න බෑ ශකිලට පුළුවන් කියලා අපි ඒකේ වටිනකම දන්නවා. ඒ වගේ තමයි. අනිවාර්යයෙන්. ඉතින් කියන්නකො නවීන් ඔයාගේ මොකද විස්තර ඔයාගේ වීක් එක. නවීන්ටත් මං හිතන්නේ හරි බිසි වීක් එකක් වුනේ. ඔව් මගේ වීක් එකේ නම් එහෙම යාළුවා විශේෂ දෙයක් එහෙම ලොකුවටම නැහැ. ඉතින් මගේ මේ වැඩ තමයි ඉතින්. ඔව් මගේ අර කැලුවෙක් ඩාවින් ඉඳලා එයා ආයෙව එයාගේ බිස්නස් නෙමෙයි වර්ක් වැඩකට එයා මං හිතන්නේ අද රෑ තමයි යන්නේ ආයි ඩාවින්. මං හිතන්නේ ෆ්ලයිට් එක තියෙන මං දන්නේ නැහැ. එයාත් වැඩ මාත් වැඩ මේ පේනවනේ. ඉතින් වැඩ තමා ඉතින් මගේම ලොක විශේෂ දෙයන්න දැන් ඔය මේ නවංග NFT ගැන කතා කරපු හින්දා මට ඇත්තරම ඉතින් මේ මමර මට කහනවන ඉන්වෙස්ටිං ගැන කතා කරලා නවීන් මම පොඩ්ඩක් බාධා කරන්න. ඉතින් NFT මගේ අඳපු NFT එක පිටිපස්සේ තියාගෙන මම අද ඉවර කරේ එක ගන්න පෙන්න යන්තම් පෙන්නන්න නම් කට්ටියට මේ ඇත්තටම මේ පේනවත් නැහැ පිටිපස්සේ. අපි දවසක හැදුවොත් අපි තුන් දෙන NFT එකක් හැදුවොත් අපේ මේ පොඩ් මොකද අපේ මේ level up community කට්ටිය අනිවාර්යෙන් invest කරන්න කැමති අයට invest කරන්න. මොකද හිතන්නකෝ දවසක අපේ මේ අපි මේ අඳින පින්තූරෙන් ඒකත් මං කියලා ඉන්නම්. මම හදනවා කියන්නකො මේක මෙහෙමත් කරනවා. මිනිහෙක්ගේ රූපයක් නම් මං අඳින මිනිස් රූපේ හදනවා තව 10000ක් රූප. ඒ 10000ම එකකට එකක් වෙනස්. එකකට එකක් යුනික්. මම මේක දානවා විකුණන්න. මේක කවුරු හරි ආසෙ හිටිලා එයා බිට් කරලා ගන්නවා ටිකක් ලොකු ගානකට. ඒක ගත්තම අර ඉතුරු 10000ෙම ආගේ වැඩි වෙනවා. හිතන්නකො මං අර අරෙක් පුද්ගලයා ගන්න කලින් ශකිල පොඩි ගානකට අරන් තියාගෙන ඉන්න. එක ඒ 10000න් එක පින්තූරයක්. නවීන් තවත් පින්තූරයක් පොඩි ගානකට අරන් තියාගෙන ඉන්න. හදිසියෙන්වත් මේ වල වැලියු එක වැඩි වුණොත් මේගොල්ලන් ඇතේ තියෙන ඔක්කොම ටිකේ ගාන වැඩි වෙනවා. හිටපු ගමක් අපි බිලියනපති වෙන්නත් පුළුවන්. ඉතින් අපි එහෙම ගෝල් එකක් හදාගමු, එහෙම මැනිෆෙස්ට් කරමු. ඉතින් මේ නවන් ඇඳලා දාන එක ඔන්න මම මුලින්ම ගන්නවා, මම පොරොන්දු වෙනවා. Tri-Angle NFTs කියලා. හරි නම ගේන එක අර දෙවෙනි වර්ෂන් එක මම ගන්න. හරි මම පොඩ්ඩක් මේ ඕකේ බිහයින්ඩ් මොකද්ද ඕකේ ඇත්ත කතාව කියලා පොඩ්ඩක් ටෙක්නිකල් සහ ඉන්වෙස්ට්මන්ට් සයිඩ් එකෙන් කියන දැන් අවංග ලස්සට එක පැහැදිලි කරා. ඒකේ මොකද්ද ඇත්ත NFT එකක් කියන්නේ සහ ඒකේ ආටිස්ටික් වැලියු එක මොකද්ද, ඒ වගේ දේවල්. දැන් මේක පිළිවෙලට කාට හරි හරියටම සර්ච් කරන්න ඕන නම් මුලින්ම ඕගොල්ලෝ හොයන්න ඕන දේ තමයි concept of money. ශකිල දැන් ඔයාගාව තියෙන සල්ලි කොලයක්. හරි දැවෝක ඇත්තරම කොලයක්න බ්‍රෝ හරිද? ඇයි දැන් ඔයා දැන් ඔය කොලයක්වාට අතරදීලා කියන මේ දවයා යන වෙන ලෝක වෙන ලෝක වෙන රටකට ගිල්වාට දෙනවා ඒ සල්ලි කොලයක් දෙනවායා දිලගෙන මේක මේ රටේ $100ක් කියලා. හරිද? ඔයායක ගන්නවා කොහොමත් දන්න එක මේ රටේ $100 කොලයක්ද කියලා මට හපු හරි දෙනවා මගා සල්ලි කොලයක් අපිතමු වාන ඔයා යන වෙන රටකට ලෝකවා කලින් ගිහිල්ල නැති. එතනද එක්කෙනෙක්වාට දෙනවා බැංකුවට ගිල්ල බැංකුවේ කවර එක්කෙනෙක්වාට දෙනවා මෙන්නවාට $100 මේ රටේ නෝට්ටුවක් කිය. එතකොට කොහොමද පිළිගන්න ඒක ඉරට නෝට්ටුව කියල කෙනෙකම නිකන් කොල කෑල්ලක් කොහරි ප්‍රින්ට් වෙච්ච බැංකුවේ වාදන්න නිරට බැංක බලන්න ඕන වාට එක්ස්චේන්ජ් රේට් එක කම්පයා කරන්නනවා. ඔයා දවාට කොලයක්න දෙන්නේ කොලයක්න දෙනවා කොහොමත් දන්න ඒ කොලේ වැලි කොලයක් ඔයා ඒකට හරි ඔයා කොලයක් ගන්න පුළුවන්. හරිර මටවගේ පොයින්ට දෙරුණ ඒ ගන්න බැංකුවක නිසයි බැංකුවකින් අපි ගන්න බැංකුව කියන්නේ අපි ට්‍රස්ට් කරන තැනක් අපේ කැනෙවේ මුළු සමාජයෙන්ම බැංකුව කියන එක ට්‍රස්ට් කරලා තියෙනවා මුදලේ වටිනාකම අපිට බැංකුවකින් හරියට ගන්න පුළුවන් කියලා. ඒවගේම තම සමාජය අපේ අයිඩියගත් තියෙනවා රුපියල් 100 කොලයක් දැක්කම මේක 100 හැමෝම දන්නවා. තකොට ඇත්තරම මේක සෝෂල් කන්සෙප්ට් එකක්. මිනිස්සු අතර තියෙන හැමෝන්ගෙම එකමුතුවෙන් හැමෝම එකමුතුලා කියනවා මේක රුපියල් 100ක් මේක වැලිුව එක මෙච්චරයි කියලා හැමෝම එකමුතු වෙලා කියන අන්න ඒකට. එතකොට තමා ඔය නිකම්ම නිකම් පාට කොලේකට වැලිුව එක කෙන්නේ ඒ මොකද සමාජඉන්න හැමෝගේම කමියනිට කියලාන කමියනිටික හැමෝම එක පිළිගන්න නිසා. ඉතින් ඔන්න ඔය විදිහටම තමා ක්‍රිප්ටෝකරන්සි සහන හැමදේම වැඩ කරන ති කන්සෙප්ට් ඔෆ් මනි තේරුම් ගත්තම අපිට හැමතිස්සම ලෙසි හැම කන්සෙප්ට් එකම මේ ඉස්සරහට NFT ගැන කතා කරද්දි තේරුම් ගන්න. කන්සෙප්ට් ඔෆ් මනි තේරුම් ගත්තට පස්සේවා තේරුම් ගන්න ඕන දේ තමයි හොයන්න ඕන දේ තමයි මම කියන්නේ කිසි දෙයක් මම ඔයගලන්ට කියන්නේ රිසර්ච් කරන්න ඕන දේ. මුලින්ම දැන් ඔය මම කියලා දුන්නා වගේ කන්සෙප්ට් ඔෆ් මනි කියන එක හොයලා බලන්න. ඊට පස්සේ බ්ලොක්චේන් කියන්නේ මොකද්ද කියන එක හොයලා බලන්න. බ්ලොක්චේන් එක වැඩ කරන්නේ කොහොමද සහ බ්ලොක්චේන් කියන කන්සෙප්ට් එක මොකද්ද සහ Web 2.0 ඉඳල Web 3.0 එකට දැන් අපි මූ වෙනවානේ. මොකක්දේ කතාව කියලා එක තමයි බ්ලොක්චේන් එකෙන් ගැන පොඩ්ඩක් concept එක පොඩ්ඩක් වාට හොයලා බැලුවොත් හොයාගන්න පුළුවන් කොහොමද බ්ලොක්චේන් එක වැඩ කරන්නේ, කොහොමද මේ අර අපි කියන්නේ මේ public wallet එකක් සහ හැමදේම වැඩ කරන්නේ, කොහොමද trust එක ඇති වෙන්නේ බ්ලොක්චේන් එකේ තියෙන දෙයක් කොහොමද හොයන්නේ, ඒ වගේ හැමදේම බ්ලොක්චේන් එක පොඩ්ඩක් research කරොත් දැනගන්න පුළුවන්. ඊට පස්සේ බ්ලොක්චේන් එකෙන් පස්සේ අපිට පුළුවන් cryptocurrency ගැන research කරන්න. cryptocurrency කියන්නේ මොනවද? දැන් බිට්කොයින් එක ලොක්ක බිට්කොයින් කියන්නේ මොනවද? බිට්කොයින් එක හැදුනේ මොකද්ද? බිට්කොයින් එකේ මොකද්ද තියෙන? දැන් බිට්කොයින් කියන එක ඔයගොල්ලෝ හැමෝම දන්නවා ලිමිටඩ් ප්‍රමාණයක් තමයි ඒක ජෙනරේට් වෙනවා දැනට. ජෙනරේට් වෙලා යම් කිසි දවසක ජෙනරේට් වෙන එක නතර වෙනවා. ඒ කියන්නේ ඒකේ ලිමිටඩ් amount එකක් තමයි තියෙන්නේ. එතකොට බිට්කොයින් එක කියන්නේ මොකද්ද සහ ඒකේ වටිනකම. ඊට පස්සේ Ethereum කියන්නේ මොකද්ද? Ethereum කියලා කියන්නේ ස්මාර්ට් මනි. එහෙමත් නැත්නම් ඒකේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට්ස් තියෙනවා. ඔයාලට පුළුවන් Ethereum එකක් අරගෙන ඒකේ උඩ කොන්ට්‍රැක්ට් එකක් ලියන්න. ඒ කොන්ට්‍රැක්ට් එක ලිව්වම ඒක බ්ලොක්්චේන් එක ඒක රැඳෙන හින්දා ඒක හැමදාට මේ ගද හිතනක ශකිල බ්ලොක්්චේන වාට හොයාගන්න හොඳම එකන ඔලුවටදාගන්න ලේසින් විදිහ තමා ශකිල නවග දෙන්නම අපිතමු දැල ලංකාවේ අපිතමු ගෙදරකට ඉඩං ඔප්පු ඉඩං ද අපි කියනවා මේ ඉඩම මගේ අර කියන නෑ මේ ඉඩම ඔයාගේ කියල ඉට පස්සේ ඔය ඔප්පු තිරප්පු හොයන්න වෙන ඉට පස කාගෙන් කාටදාව ඒව හොයන්න වෙනවා කාගෙන් කාටද ට්‍රන්සුනේ කොයි කාලද ඔක්කොම හොයාගෙන හොයාගෙන යන්න එප ඔය හැමදේම බ්ලොක්්චේන් එක ඇතුළේ ලස්සනට පිළිවෙලට බ්ලොක්ස් විදිහට සීක්වෙන්ෂලි ලස්සනට තියෙනවා. හැමෝටම ඔයාට දැන් මේක බලපු ගමන් ඔයාට කියන්න පුළුවන් මේක මොකද්ද මොනාද මේක උපතේ ඉඳලා අද වෙනකන් හැමදේම blockchain එකේ save කරන්න plan එක තමයි the power of blockchain. ඉතින් ඒක තේරුම් ගිය දවසට මේ සමාජය හැමෝම accept කරන්න පටන් ගන්නවා ඔය cryptocurrency NFT කියන හැමදේම. එතකොට money of concept of money කියන එකට තේරලා තියෙනවා නම් සමාජය හැමෝම එකතු වෙලා මේ සල්ලි වලට කරන දේම තමයි සමාජය හැමෝම එකතු වෙලා ළඟට ක්‍රිප්ටෝ වලට වෙන්නේ. ඉතින් ඔය ටික හැමදේම අපි හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් පොඩ්ඩක් මේ concept වරගෙන ඒ හැමදේම අද ගැන idea එකක් ගන්න. අද නවින් මේ NFT කියන්නේ නවල් කිව්වා. ගොඩාක් අයට අපි කියන දේවල් නිකන් under දෙමළ වගේ තේරෙනවා ඇති මුලින්ම. ඉතින් අපි මේක අද කියන්නේ අපේ මේ අපේ මේ level up community එක නිසා තමයි අපි ඔයගලන්ට අද මේ කියන්නේ ඉස්සරහදී අපි තුන්දෙනාම සෝෂල් මීඩියාවල නිතර ගැවසෙන අය විශේෂයෙන් නවීනුයි මායි ඔය ඉන්වෙස්ටිං සයිඩ් ගැන ගොඩාක් ඉන්වෙස්ට් වීඩියෝස් බලන සහ ඒව ගැන හොයන දෙන්නෙක් විදියටත් ඒ අපි හිතනවා ඉස්සරහට අපි ලංකාවට තාම මේක ඇවිල්ලා නොතිබුණත් මේ පිටරටවල් වල ගොඩක් අය තමන්ගේ සල්ලි චුට්ට ඉස්සර අපි කැටේක එකතු කරනවා සමහර අය බැංකුවල ඉන්වෙස්ට් කරනවා මොනමොන හරි දෙවෙන දේවල්ල ඉන්වෙස් කරනවා. ඉතින් මේක දැන් කාලය අය ඉන්වෙස් කරන්න මෙන්න මේ NFT කියන එක ඉතින් මේකට ලොකු අනාගතයක් තියෙනවා. ඉතින් අපි කියන්න අනිවාරෙන් ගිල මේවල සල්ලිධාන්න කියලා මේක හරියට සූදුවක් වගේ තමයි අර මොනහරි දාලා බලන් ඉන්නවා ඒක ඉහළ යනවද පහළ යනවද කියලා. ඒක එක පාට පහළ ගිහලා නැත්තරම නැති වෙලා යන්න පුළුවන්. සමහර අය මෝඩ විදිහට අතේ තියෙන සල්ලි ඔක්කොම මේකට දාලා ඔව් නෑ ඒක ට්‍රේඩින් වල ඒ ඇසෙට් එකන බ්‍රෝ ඇසට් එක ඇසෙට් වලට ඉන්වස් කරනකොට කොහොමත් පරිසම් වෙන්න ඕනේ. බට් කන්සෙප්ට් එකක් විදිහට ගත්තම NFT එකක් කියලා කියන්නේ ඇත්තටම දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි යනවා කාගේ හරි Instagram profile එකට ගිහිල්ලා දකිනවා blue tick එක. Instagram profile එකේ හැමෝටම blue tick එක නැහැ. එතනකොට ඔය නිකම්ම tick එකක් විතර. හැබැයි මේ tick එක ඇතුලේ ලොකු social currency එකක් තියෙනවා. එහෙම නැත්නම් social conscious එකක් තියෙනවා. ඒ කියන්නේ අපි හැමෝම මාසයි blue tick එකක් තියාගන්න. හැබැයි හැමෝටම blue tick එකක් නැහැ. අන්නේ verified කියන ගතිය නැහැ. හැමෝටම එන්නේ නැහැ. අපි හැමෝම මාසයි YouTube gold button million button එක ගන්න. ඒ උනාට ඒක හැම කෙනෙක්ටම නැහැ. අර ඒ වගේ දැන් ඇත්තට මේක නිකම්ම button එකක් විතර. හැබැයි ඒක මත ඒක හැමෝන්ගෙම හිතවල ගොඩනැගිලා තියෙනවා. ඒකට වටිනකමක්. ඉතින් NFT එක කියන්නේ නිකම්ම දැන් අවංග පෙන්වගේ නිකම්ම චිත්‍රයක්. එහෙනම් කොහොමද ඒකට වටිනකමක් එන්නේ? අපි අර කියන social consciousness එක. මම social currency එක නිසා හොඳම උදාහරණ. දැන් අපි කට්ටිය trip යනවා, expensive car ගන්නවා, Tamanට ඕනවටත් වඩා මේ brand ඇඳුම් ගන්නවා, ඔරලොසු ගන්න ඔක්කොම ගන්නවා. Tamanට සතුටකුත් ඇති. ඒ වුණාට හැමෝගෙම හිතේ යටි හිතේ තියෙන පොඩි මේකක් ඒක Tamanගේ status එක පෙන්වන්න. දැන් ට්‍රිප් එකක් ගිහිල්ලා එන්ජොයි කරලා එනවට වඩා ගොඩක් වෙලාවට අපි සැලකිලිමත් ට්‍රිප් එක ගිහිල්ලා අපි ආලස්සන තැනක අපි එන්ජොයි කරනවා කියලා ලෝකෙට පෙන්වන්න. දැන් ඒකේ වැරද්දක් නෙමෙයි කියන්නේ. ඒක තමයි human nature එක. ඒක තමයි human conscious එක. ඒක තමයි social currency එක. ඉතින් අපි හැමෝම කැමතියි social currency එකේ උඩට එන්න. ඉතින් ඒ හින්දා අනාගතයේ social currency එකක් වෙන්නේ මේ කියන NFT. දැන් අපි ගිහිල්ලා බලන්නේ කාගේ හරි Instagram profile එකේ යාට followersලා කීයක් ඉන්නවද? එයාගේ මොනවාද එයා ගිහිල්ලා තියෙන? දැන් එයා පදින වාහන අඳින ඇඳුම් මොනවාද? තව අවුරුදු ගානකින් අපි ගිහිල්ලා මේ concept ඔක්කොම තව වැඩි කල් යන්නේ නැහැ. තව අවුරුදු ගානකින් අපි ගිහිල්ලා බලන්නේ එයාගේ public wallet එක. public wallet එකේ මොනවාද තියෙන collectibles? public wallet එකේ මොනවාද තියෙන digital assets? අන්න ඒවා තමයි බලන්නේ මේ දේවල්. ඒ කියන්නේ මේ ලෝකේ වෙනස් වෙනවා. ඉන්ටනෙට් එක හම්බුනාට පස්සේ Web 2.0 1990 2000 ගණන් වල ඉන්ටර්නෙට් එක සොයාගැනීමත් එක්ක ලෝකේ මාර විදිහට වෙනස් වුණානේ. දැන් බලන්න දැන් අපි මාර වෙනස්නේ බ්‍රෝ හැමදේම. ඔය විදිහටම Web 3.0 එක ටර්න් ඕවර් වුණාම අපි metaverse එක ගැන පොඩ්ඩක් කතා කරා. මේ metaverse එක ඇතුළට NFTs කොහොමද eligible වෙන්නේ, apply වෙන්නේ කියලා කතා වුණාම එතකොට ලෝකේ වෙනස් වෙන විදිහට ඔයගලන්ට හිතා ගන්න බෑ. දැන් මේ තියෙන devices එතකොට කැලේ. ඒ කියන්නේ ලොකු පෙරලියක් වෙනවා. අපිට තාම හිතන්න තරම් අපේ ඒක අපිට හිතන්න තරම් තේරෙන්නේ නැහැ. ඒක ඒ වගේ. ඉතින් ඒකේ තාම අරබුමේ තමයි අපි ඉන්නේ. ඉතින් ඉන්වෙස්ටර්ස්ලා විදිහට සහ ඒක දිහා ස්පෙකියුලටිව්ලි බලන අය විදිහට අපි කරන්න ඕන ඉන්වෙස්ට් කරන එකටත් වඩා ඒ concepts හරියට තේරුම් ගන්න එකනේ. අපි හැමෝම podcast එකේ අපි try කරන්නේත් ඒකට. ඔන්න ඉතින් දැන් ඔන්න හොමයි ඒ කතන්දරේ. අපි ඉතින් අද මේක ටිකක් කිව්වේ අපේ ජීවිතේ ඉතින් වෙන දේවල් අතර ඕකත් එක දෙයක්. ඉතින් කැමති අයට අහගෙන ඉන්න පුළුවන්, නැති අයට ටක් ගාලා ස්කිප් කරලා අපේ දැනට අනිත් තැනට යන්න පුළුවන්. ඉතින් අද අපි හිතුවා අපිට පොඩි චැලෙන්ජ් එකක් ඇවිත් තියෙනවා. ශකිල කියයි විස්තරේ. ශකිල කියන්නකෝ විස්තරේ. ඔව් අපේ මේ හිතවදා කමාජය I think අලුත් challenge එකට අපිව tag කරා. මේකේ නම තමයි ශ්‍රී ලංකන් tag ලංකන් tag කියලා කියනවා. නවින් සහ නවංගන මේක පිළිබඳ වීඩියෝ දෙකක් කරා කලින් මතකයි. ඉතින් අපි ඊටම සතුටින් Tri-Angle version එක අපි බාර ගන්නවා. කමාජය ගොඩක් ස්තුතියි අපිව tag කරාට. ඒ වගේම පොඩි ඇඩ් එකක් ටග් ගාලා ගිහිල්ලා කමාජයගේ වීඩියෝ එක බලලා නැත්නම් අපි ලින්ක් දාන්නම් අද ගිහිල්ලා ටග් ගාලා ඒ වීඩියෝ එකත් බලලා ඉන්න අලුතෙන් රිලීස් කළා තාම දවස් 10යි නියමයි. ඉතින් පටන් ගමු. මම මේ ප්‍රශ්නේ මෙතන තියෙනවා ප්‍රශ්න 10ක්. මේක පර්සනල් ක්වෙස්චන්ස් 10ක්. හරි ෆන් මේක කරගෙන යද්දි තුන් දෙනෙක් ඉන්න නිසා මම හිතනවා ෆන් වෙයි කියලා. අපි මෙහෙම කරමු guys. මේකේ ෆන් එක වැඩි කරන්න පට ගාලා ඔලුවට එන ඒක කියලා දාන්න ඉක්මනට කියලා දාන්න. ඕකේ. එහෙනම් මම කරමු. දැන් ප්‍රශ්න 10යි තියෙන්නේ. අපි තුන් දෙනා බෙදාගෙන අහනවා නැත්නම් එක්කෙනෙක් ප්‍රශ්න අහනවාද? තුන් දෙනා ශකිල ගාමනේ තියෙන්නේ. ශකිල අහගෙන යන්න මුලින්. ඊට පස්සේ අපි අන්තිමට ශකිලගෙන් අහමු. නවගා ලැප්ටොප් එක තියෙනවනේ WhatsApp ඕපන් කරලා ගන්න පුළුවන්. ඔන්න මං පළවෙනි ප්‍රශ්නේ home town. මොකද්ද ඔයාගේ home town එක? පොඩ්ඩයින ඒ තම ප්‍රශ්නතුල ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ ගෙවල් මාරු වෙලා මම ලංකාවට ඔයාගේ හෝම් ටවුන් එක කියන්න ඔයා හිටිය තමයි. ආ මගේ හෝම් ටවුන් එක මම දැන් ගියොත් නම් ඉන්න වෙන තැනක මේ වත්තල නවංග ගාල්ල වත්තල එන්නරුමුල්ල අපි දෙන්න වොයිස් එන්නරුමුල්ල වොයිස්. හරි දෙවෙනි ප්‍රශ්නය යන්න. හරි ඔව් අහන්න. ෆේවරිට් ෆුඩ් නවංග හිතටනේ කියන්න. එග් බෙනෙඩික්ට්. ශකිල කියන්න. ටුනා. හොට් ඩොග්. හොට් ඩොග්. දේවාර. ඕකේ. තැන්ක්ස් ක්වෙස්චන්. හරි මං කියලා ගන්න. ෆේවරිට් ප්ලේස් ටු විසිට්. ෆේවරිට් ප්ලේස් ටු විසිට් ශ්‍රී ලංකා. ඔබ්වියස්ලි ශ්‍රී ලංකා වුණාට නේ. මගේ ගමන. මම ශ්‍රී ලංකා පැත්තක තියන්නම් ජපාන්. ජපාන්. නයිස්. ශ්‍රී ලංකා මම කියනවනේ. ඔයගොල්ලෝ දෙන්නත් ඊළඟට කියන්න. ජැප් ඕකේ නවගේ මොකටද ඊළඟට නා යනවනම් ඊළඟට යන්න හිත මං කියුවනේ ඊළඟට ඊළඟට ලංකාව ඇරුණම අනිවාර්යෙන් නිව්සීලන්ඩ් තමයි. නිව්සීලන්ඩ් වල තියෙනවා පළාතක් තියෙනවා ක්වීන්ස්ලෑන්ඩ්. ඉතින් ක්වීන්ස්ලෑන්ඩ් වලට යනවා. ඉතින් ක්වීන්ස්ලෑන්ඩ් කියන්නේ තනිකර දිව්‍ය ලෝකයක් තමයි. ක්වීන්ස්ලෑන්ඩ් ක්වීන්ස්ටවුන් කිය ක්වීන්ස්ලෑන්ඩ් ක්වීන්ස්ටවුන් බලන්න. ඉතින් මං හිතුවා දෙන්නම කැනඩාව කියයි කියලා. නෑ කැනඩාව කැපුණ ලිස්ට් එකේ කැනඩාව ආයෙත් ලිස්ට් එකේ කැපුණා මචං. සෝරි මේ ඩුබායිනේ මොකක්ද අර මේ මැද පෙරදිග ගිහිල්ලා කුණාට කාන්තාර කුණාට වෙලා වෙන ඊට ලිස්ට් එකේ කැපුණා මචං. සෝරි. come to Canada in the summer. okay. හරි. favorite restaurant පොඩයින මෙහෙ එකක් උනත් කියන්න plan එතකොට. ඔව් that's okay. now again favorite restaurant මෙහෙ එකක් ඉතින් කිව්වට කට්ටිය දන්නේ නැහනේ නේ. එක්කෝ මම මෙහෙම කියන්නම්. ලංකාවේ තැනක් ලංකාවේ ඉන්න කාලේ මොකද්ද මේ චයිනීස් බත් එක දිවන්නේ මට ඒක මතක නෑ. අපේ ලංකාව අපේ වීඩියෝ චයිනීස් ඩ්‍රැගන් එක නේ. චයිනීස් ඩ්‍රැගන්. yes චයිනීස් ඩ්‍රැගන්. මම චයිනීස් ඩ්‍රැගන් තමයි. ෆ්‍රයිඩ් රයිස් රහා එනවා මට. ශකිල මම පිලාවුස් චීස් කොත්තුවක් කන්න දිනනවා නම් ඩොල්ෆින් කොත්තු බලයි ඩොල්ෆින්. ඕකේ මේක නවින් කියන ඊළඟ මං කියන්න. ෆේවරිට් ඩ්‍රාමා ටීවී සීරීස් ඉංග්ලිෂ් ඕ ශ්‍රී ලංකන් නෝ එනිති කොහොමද කියන්න. I'm going to say Top Gear / දැන් ඒ කියන්නේ වෙන නමකින්. හැබැයි නෑ ඒක ඩොකියෝ ඒක ටීවී ප්‍රෝග්‍රෑම් එකක්. ඒක ටීවී සීරීස් එකක් නෙමෙයි. ටීවී සීරීස් එක නම් මේ Peaky Blinders මතකයි. Peaky Blinders නවංග මට සෑහෙන්න තියෙනවා ටීවී සීරීස් වලින් නම් මං හරි ආසයි White Collar. White Collar මගේ all time favorite Sherlock BBC Sherlock. Benedict Cumberbatch. Benedict කිව දෙවෙනි පාරක් Benedict එකයි. Okay next question. අම්මා මට අමාරු ප්‍රශ්නයක් ඇත්තටම. favorite song ෆෙවරිට් සෝන් කිව්වොත් මට දෙන්න උත්තරයක් නෑ. ඒ කියන්නේ මට එහෙම එකක් නෑ. ඒ කියන්නේ මම ගොඩාක් මියුසික් අහනවා සහ මට එහෙම මම එහෙම ෆේවර් කරන්නේ නෑ. මම කියනවා මොකක් හරි කියන්න ඕනේ. මේ මේකේ හැටියට චැලෙන්ජ් එකේ හැටියට එකක් කියන්න ඕනේ. ෆෙවරිට් සෝන් හරි අමාරු කියන්නේ. මෙහෙම කරන්න මට තියෙන ප්‍රශ්නේ ෆෙවරිට් සෝන් හිතන්න එතක. මට තියෙනවා ෆෙවරිට් සෝන් කියන්නේ අලුතෙන් එන හැම සෝන් එකකටම මම ආසයි. මං වැඩ ගොඩාක්ම ළඟදි ගොඩාක්ම පාරක්කාපු සෝන් එකක් තමයි විරාමයක් කියලා තියෙන්නේ. පෙම්වන්ති අතීතයේ විරාමයක් භාෂිකේ. ඉතින් ඒ සින්දුවට මං ආසයි. ඒ වගේ අලුතෙන් එන ගොඩාක් සින්දුවලට ආසයි. ඒ වුණාට මම මාර ආසයි. මගේ ඊළඟට අහුවොත් ෆේවරිට් සිංගර් කවුද කියලා මං කියන්නේ. රුකන්ත ගුණතිලක මහත්තයා. එයාගේ දවසක් දා හැන්දෑවක ඒක තමයි මගේ ෆේවරිට් සෝන් එක. නවීන්ගේ මොකද මම නවීන්ගේ මගේ මං ආසයි මචං මේ මනමාලි කියලා සින්දුවක් කරා මේ කමාජ් කියලා එක්කෙනෙක් මේ ඒක තමයි මගේ ෆේවරිට් සෝන් එක මයින් ටු එයා අපි දන්නවනේ කමාජ් අහනවා කියලා මයික් ඩ්‍රොප් මනමාලි තමයි මගේ ෆේවරිට් සින්දුව මම කාරේ යන ගමන් තමයි අහන්නේ දැන් ඔන්න දැන් මට මැවිලා පේනවා දැන් එක අතම මෙහෙම උඩ තියාගෙන අනිත් අත මෙහෙම මේ නිකට තියාගෙන ඩ්‍රයිව් කරා යනවා ඔන්න දැන් කමාජ් අයියා මේක වෙනම පොඩි හිනාවක් කරා කමජ්ජයි ලයිකයක් දාන්න වෙන වීඩියෝ එකට නියමයි ගයිස් මම හිතුවා සින්දුවක් ගැන මට ඇත්තටම කියන්න බෑ මට එහෙම එක සින්දුවකට අසාධාරණයක් කරන්න බෑ ආසයිද රුකන්ත ගුණතිලක මහත්තයාගේ සින්දුවට රුකන්ත ගුණතිලක මහත්මයාගේ සින්දුවකට ආසයිම ජෝතිපාලගේ සින්දුවට ආසයිද අපි ශකිලගෙන් ගමු ආ ඕකේ ශකිලගෙන් කොහමද මම ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් කියන්නම් ජීවිතය තරුණ කාලයකින් සින්දුවට ඒගැන අපිට තේරුණා ශකලක ටේස්ට එක නෑනෑ මගේ ටේස්ට එක එහෙම ඉතාගන්න මං ගොඩාක් මේ එකේගේ වහන ඩැල් මගේ ටේස්ට එක මගේ ටේස්ට එකත් හරිම එකැන අපේ වයිෆ්ට තේරුම් ගන්නත් බෑ මන ඔය ගොඩාක් අලුත්තෙන්ගෙන මියසික් එහෙම අහන්නෙත් නෑ ගොඩක් මලුත්තැන් මේ ළඟදි ළඟදීන නිකං ගොඩාක් මියසික් කනම් මනං පාවිච්චයනය වහන්නෙත් නෑ මං හරි ආසේ සරල ගිටාර එකක මෙලඩිය එකක් කියන ස්ලෝ මියසික් ගොඩයකට හසයිතින් ඔදැන් අරමං ඉසලක විරාමයක් එකෙත් තියෙන ලස්සන මියසික්කින් යන මෙලඩිය එකක් තියෙන මේ ගිටාරකින් යන එකක් ඉතින් ඒවර්ෂන් එකට තම මං ගොඩක් ආස ඉතිං අර ඒ වගේ ගොඩක් එහෙම පැතිවලට මත්තා සිතින් ඊළඟට ප්‍රශ්නය favorite actor and actress okay ලංකාවේද අපි Tri-Angle Podcast එක අපි දෙකොල්ලම කියමු ලංකාවෙත් කියමු පිටරටත් කියමු එතකොට අපි අහගෙන ඉන්න හැමෝටම yes කමාජයත් එහෙම කිව්වා මම හිතන ලංකාවේ මම කැමති ලංකාවේ රොෂාන් රවීන්ද්‍ර කියලා ඇක්ටර් කෙනෙක් ඉන්නවා රොෂාන් රවීන්ද්‍ර එයාට මම කැමති එයාගේ අර සහෝදරයා එකේ හිටියේ ඒකයි අර කුම්බියෝ එකේ හිටපු ඇක්ට්‍රස්ට මං කැමති හේත් හොඳයි මම ලංකාවේ ආසයි නම දන්න සාරංග දිසාසේකරට ආසයි මං ආසයි යගේ ඇක්ටිං වලට එතකොට තව ආසයි ශලනිතාරකා නිලියක් විදිහට ගත්තොත් ඒ දෙන්නට ආසයි පිටරට මගේ ආසම චරිතයක් ආසම නළුවෙක් තමයි විල් ස්මිත් නිලියක් නම් පිටරට එච්චර එහෙම අර කවුරුත් එහෙම මේ මොකද ගොඩාක් මූවිස් එකේ ඒවා තියෙනවානේ එහෙම නිලියක් නම් නෑ අතන නවීන්ගේ හොලිවුඩ් කවුද හොලිවුඩ් ලියෝ ඩිකාප්‍රියෝ සේම් මම කැමති ඇක්ට හොලිවුඩ් ගත්තොත් මම කැමති මං ගොඩක් කැමති අතරම ලියනාඩෝ ඩිකැප්‍රියෝට මං එකනේ මං හිතන්නේ එයාට අර ඔබ්සෙස්ඩ් සීන් එකක් තියෙනවා මට මං එයා ඉන්න හැම මූවී එකක්ම වගේ බලලා තියෙනවා මේ එයාගේ රංගපෑමට මම මාරාසය අර මාර කියන්නේ ඒකට දාන එෆර්ට් එක සහ මං ඒක මාර විදිහට වැලියු කරනවා ඇක්ට්‍රස් කෙනෙක්ට මං ආසයි රේචල් මැකඩම්ස් ගොල්ලෝ දාන එයා රංගපව ගොඩක් මූවිස් දෙනවා ෆේමස් මේක තමයි නෝට්බුක් ඊට පස්සේ ලංකාවේ ඇක්ටර් කෙනෙක් කිව්වොත් මම ආසයි ගිරිරාජ් කෞශල්‍යයට ඒ වගේම තුමිදු දොඩන්ට ඩබින් කරලා තියෙනවා නෑ තුමිදු දොඩන්ට කොම්බියෝ ලින්ට් yes. Yes. Actress කෙනෙක් අතන මාත් ශාලිනී තාරකාට කැමතියි. මෙන්න ගොඩක් එහෙම ඔව් එච්චර තමයි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට යන් අපි favorite drink lemon lime bitter. ඔයාට දෙකම කියන්න පුළුවන් alcoholic beverage එකක් තියෙනවද? මම alcohol පාවිච්චි කරන්නේ නැහැ. Okay. නවින් කැමති මොකද? මම කැමති වතුර. සිරාට නිවිලා දින්න. ඒක ඔට්ටු නෑ ඉතින්. නෑ මම පැණිරහ ගන්න වලට මම වැඩි ඒ කියන්නේ ඔට්ටු නෑ. පැණිරහ සීන් එකට මම වැඩි කැමති. ඒක ඔට්ටු නෑ ඉතින් බීම එකක් කියන්න ඕනේ. වතුර වලට පස්සේ තියෙන එක. ඔව් එක බීම. මම කැමතියි මම හදන කෙමෙක්ස් කොෆි එකට. ඔයගොල්ලෝ දන්නවා. මම බලන් ඉඳි මේ දිසිම කොෆි ගැන කියන නිසා මම බලන් ඉඳි කොෆි කියන එක කොෆි කියන්නේ. මමත් ඇත්තටම හිතුවා කොෆි කියලා. කොෆි කියලා. නෑ වතුරට කැමතියි ගොඩාක්. ඉතින් වතුර බොන්න එපා හැම. එතකොට හැබැයි මොනොත් ඒක බීමක් වෙන්නේ නෑ. අවශ්‍ය සාධකයක් නේ. ඒ මොනොත් කොෆි තමයි. බ්ලැක් ඒ කියන්නේ හදන මම හදන කොෆි එකක් තියෙනවා. මම ඒකට කැමතියි. ශකිලගේ මොනවාද කැමති? මම ඩ්‍රින්ක් එකක් විදියට මං ආසයි ඇපල් ජූස් වලට මං මාර විදියට ආසයි. නෝ ඒක හොඳයි. ඔව්. මගේ කරත් මං ආසයි ස්කොච්. මම ඇල්කොහොල් සයිඩ් එකට දැන් ඒ කියන්නේ නවීන් ශකිල දන්නේ නැති මං අය ඇල්කොහොලික් මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. ඉස්සරින් පුංචි කාලේ ඉඳන්ම මං අර ඒ සැරට ටේස්ට් එකට ඒවට ආස නැහැ. හැබැයි නිව්සීලන්ත ආවට පස්සේ ඔය පැණිරහයව තියෙනවනේ බ්‍රෝ. මොස්කාටෝ ඒක තමයි. මේ ආවට පස්සේ නිව්සීලන්ත ආවට පස්සේ මම අර කිවි ගර්ල්ස්ලා දෙන්නෙක් කීදි මට ඒගොල්ලන් දීලා පුරුදුන එකක් තමයි මේ මොකද්ද මේ කොෆි ලිකර් එක බෙලිස් මාටිනිද බෙලිස් බෙලිස් ආසයි. හැබැයි ඒක මං හිතන්නේ ඇල්කොහොල් ප්‍රසෙන්ටේජ් එක සෑහෙන්න තියෙනවා. ඒක ඉතින් අර ජූස් ටක් මේ ගන්න ඒක ඒක නිකම් බොන්න බෑ හැබැයි. ඔව් අයිස් අයිස් ඩ්‍රින්ක්ස් හදන්න පුළුවන්. අයිස්ක්‍රීම් දාලා මතකද මම මේ අයිස්ක්‍රීම් මේ වලට බෙලිස් දාලා හදන පොඩි වීඩියෝ එකක් කරා YouTube පටන් ගත්තා. ඔය දෙන්නට මතකද? මේ බෙලිස් ආසයි. ඔව්. ඊළඟට ශකිල ඊළඟ ජින් ඇන් ටොනික් ඔයගොල්ලෝ කැමති නැද්ද කවුරුද? ජින් ටොනික් යා නයිස් ඩ්‍රින්ක්. මේ නවවෙනි ප්‍රශ්නෙට එන්නේ ෆේවරිට් ස්වීට්ස්. ඔන්න නවංගට තමයි මේ ප්‍රශ්නේ මුලින්ම. නවංග තමයි ෆේවරිට් ස්වීට්ස්. ෆේවරිට් ස්වීට්. මේ ලාගේ ෆොටෝ එක ලස්සන දාලා. නවංගට හිතා ගන්න බෑ. මම මොකද්ද කියන්නේ? Oh, donut? Donut? Yeah. Okay. At the door? Oh. Mangari as a donut can. Sira? Oh. Oh, I do manga kiya. Mama hidu umba kiya ne. Na mama asai. Mama pancake asai. Asmi pancake asai, donut asai, asmi asai, alu asai. ඉතින් ඕම තියෙනවා. හැබැයි දැන් මෙහි ඉතින් ගොඩක් කන්න නිතර හරි ආසයි අර ඩෝනට් එක කන්න චොකලට් උඩින් දාපු ඩෝනට් එක කන්න. ඒ වගේම මගේ ලෙමන් ලයිම් බිට ඔයගොල්ලන් මගේ අපේ වීඩියෝස් බලනවා නම් මම මේ ගොඩක් වෙලාවට ඔය රෙස්ටුරන්ට් එකකට ගියාම ගන්න ලෙමන් ලයිම් බිට. හැබැයි ඊට අමතරව මම එළියට බැස්සොත් මේ දවස්වල ඔය ටවුන් එකට හෙට මෙහෙට ගියාම නිතරම ගන්න එකක් තමයි ස්ටාර්බක්ස් එකේ තියෙනවා මොකා ජාවා චිප්ස් එක. කූල් කෝල්ඩ ෆ්‍රැපචිනෝ එක මොකා ජාවා චිප් කියලා. ඒක තනිකර චොකලට් දාලා බ්ලෙන්ඩ් කරලා අයිස් එක හදන්නේ. ඒක තමයි වැඩි හරියක් බොන්නේ. ශකිලගේ මොකද්ද ආසම ස්වීට් එක? ස්වීට්ස් විදියට ඇත්තටම ආසයි මේ කිරි ටොෆි ගන්න. නෙල් ටොෆි. මම එච්චර ආස නැහැ. මට කිරි ටොෆි අපේ අම්මා හදනවා මාරයි. මට පොඩි ලෙඩක් තියෙනවා. කිරි ටොෆි කෑවා ගමන් දෙකක් විතර කාපු ගමන් ඇති නිකන් අර පැණි රහ වැඩි වෙලා නිකන් ඔව් ඔව් අමුතු පොඩි අප්පිරියාවක් එන එක. ඒක අර මේ මම ඉස්සර මේ හදනවා කියලා දැනගත්ත ගමන් මේ කජු ගෙනල්ලා අලි ගොඩක් දානවා. මේ දාන්න කියලා හදන ති භාගයක් අපේ බඩේ හදන්න කලින්. ඒකට ආසයි. නවින් මොනවද ආසයි? මං කැමති මේ ඔයගොල්ලෝ දන්නවනේ වොෆල් උණුවෙන් වොෆල් පොඩ්ඩක් අර කපනකොට ක්‍රිස්ප් ඒ කියන්නේ ඒක ගානට දෙන්නුනා හපනකොට ක්‍රිස්ප් එකක් හැබැයි ඇතුලේ සොෆ්ට්. ඊට පස්සේ මේ උඩින් දානවා මේ ඔයගොල්ලෝ දන්නවද මේ චොක්ලට් කම්පැනි එකක් තියෙනවා ලින්ට් කියලා. ලින්ට් චොක්ලට් කම්පැනියේ තියෙනවා මේ චොක්ලට් එකක් ඒක يعني ලින්ට් එක ඇත්තම ඔය වොෆල්ස් දෙනවා. ඒගොල්ලෝ දාන චොක්ලට් එක ඒක ඒ චොක්ලට් උණු උණු සෝස් එකක් වගේ ඒක දාලා කනකොට මම සාමාන්‍යයෙන් පැණි රහ කැමල්ට වැඩිය කැමති නෑ. ඒනට ඒක පැණි රහට වඩා ඒකේ තියෙන්නේ අර නිකන් අර පොඩි චොක්ලටි කොකෝ රහකුයි එහෙම ඕන නැති අයිස්ක්‍රීම් ටිකක් දාලා වොෆල්ස් තමයි මම කැමති. පැණි රහ කැම ගත්තොත්. මම කියන්නේ පැණි රහ මට හරි හරි මම මේක උනත් හරි අමාරුම් බිව්වේ. ඊළඟ ප්‍රශ්නය. හරි ඊළඟ ප්‍රශ්න තමයි අන්තිම ප්‍රශ්නේ මේ මේක සරල ප්‍රශ්නයක් ඒ වුණාට පොඩි ට්විස්ට් එකක් දෙන්නම් මට හිතුණා මේක පොඩ්ඩක් ඉවර කරන්න ලියක් දෙන්න ඕනේ කියලා ශකිලස් ට්විස්ට් එහෙම නෙවෙයි එහෙම ලොකු එකක් නෙවෙයි හරි ෆේවරිට් වර්ඩ් මේක ෆනී කරන්න ඕනේ නේද මට ඕනේ මොනාරි හිතන්නකෝ කකුල ගිහිල්ලා වැදුනා පුටුවක ඔයාලා මුලින්ම කියන වචනේ මොකද්ද මේ ශකිල මේක PG මේක PG-13 මොකද ඔය ප්‍රශ්නේ මොකද්ද? ෆේවරිට් වර්ඩ් හරි ෆේවරිට් වර්ඩ් ඒක ඉතින් ඒක මම රෙස්පෙක්ට් දෙයක් දෙනවා. මොකද ෆේවරිට් මොන වර්ඩ් එකද? ෆේවරිට් වර්ඩ් එක. ඔයාට කියවෙන වචනේ එක පැත්තක් තමයි අර වගේ කකුලක හැරලා දුනම අනිත් පැත්ත තමයි සෙන්ටිමෙන්ටලි ඔයාට ෆේවරිට්ම වචනේ මොකක්ද? අම්මෝ ඒගැන් නිකන් ලස්සන තැනකට ගිහිල්ලා ලස්සන සන්සෙට් එකෙන් දැන් කඳුකරේට ගියානවා ඩ්‍රයිව් කරගෙන බහැලා එළියට බහැලා ඔන්න බලනකොට මුලින්ම දැක්කම වෙන වචනේ ඒ වගේ මම මේ කියන වචනේ මම මෙතන නවීන් අද එඩිට් එක කරනවා නවීන් ටීක් එකක් දාන්න මගේ ෆේවරිට්ම වචනේ අම්මා හරිද තැනකට ගිහිල්ලා දැක්කම අම්මා කියලා කියනවා ඒ වගේම අම්මා මතක් වුණාමත් අම්මා කියලා කියනවා අම්මා මතක් වුණාමත් හරි සනීපයිනේ කකුල වැදුනා අම්මා ජලි පොඩි කැල්ලක් අද්දා මන්සිය අරතරම කියන්නේ ඒක තමයි ඒකට අපි ටීක් එකක් දාන්න මං හිතන්නේ මේ ඔව් ටීක් ශකිලගේ දෙකක් කියන්න කොහර ගිහිලා ලස්සන සීනරි එකක් හරි ලස්සන ප්ලේස් එකකට ගියොත් මටත් ඇත්තටම ලස්සනයි නේ වගේ කියවෙනවා. එතකොට එහෙම ගත්තොත් සෙන්ටිමෙන්ටලිත් මට මේ ෆේවරිට්ම වචනේ තමයි අම්මා. ඊට පස්සේ කකුල වැදුනොත් ටව් අන්නාරි ශකිලගේ ට්විස්ට් එක බියුටිෆුල් බියුටිෆුල් මේ අපි නවින් කිව්වේ චැලෙන්ජ් එක අපි මේ ඔව් නවින් කිව්වේ නේ දෙකම තමයි දෙකම තමයි අපි මේ චැලෙන්ජ් එක මෙහෙම කරමු අපි මේක අපිට චැලෙන්ජ් එකක් අපි තවත් කවුද ඉන්නේ අපි ආස අපි නිදින්දා බලන නිතර තවත් YouTube කෙනෙක්ට ඕ අපි මේක චැලෙන්ජ් එක දෙමු අපේ කමියුනිටි එකට. ඔව් ඔන්න. ඔව් කමියුනිටි එකට පාස් කරමු. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝ පටපට කැමති එක ප්‍රශ්නයක්. ඔව් එක ප්‍රශ්නයක් දෙකක් කීපයක් 10ම ඕනේ. ඔයගලන්ට කැමති නම් 10ම කරත් කමක් නැහැ. ඔයගලට වෙලා යනවා. හින්දා ඔයගොල්ලෝ කැමති එකක් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එක ප්‍රශ්නයක් හරි තෝරගෙන නේ. ඔව්. කකුල වැදුනම ඉස්සෙල්ලාම කියන වචනේ දාන්න. අන්න මරු ඒක මරු. ඒක මේ අර ස්ටාර්ස් දාලා දාන්න හරිද? ඔයගොල්ලෝ report එකයි. හැමෝම මේක දායි මං හිතන්නේ. හැමෝම මේක දායි. අපි ඉතින් මේක අපි පාස් කරමු. අපි අපේ තවත් ආස YouTube කපල් එකක් වෙන මේ බිනාරියෝට අපි හරි ආසයිනේ අයියක් ඉතින් දෙන්නම මේ හරි ෆන් ඩබලක් ඉතින් ඒ දෙන්නටත් හොඳ දේවල් ටිකක් තියෙයි කියන්න අපි මේ ඔන්න කමාජ් අයියාගෙන් අපිට ආව මේ චැලෙන්ජ් එක අපි කරා චැලෙන්ජ් එක අපි පාස් කරන්න. ඔව් මේක තව කාට හරි තව කාගෙන් හරි තව කාට හරි යයි. ඉතින් ඒක දිගට මේ ගියාම ඉතින් අර පොඩ්ඩක් කමියුනිටි එක තව ස්ට්‍රොං වෙනවා. ඒ වගේ වෙනවා අපේ ෆෑන් බේස් එක. ඒ කියන්නේ ඇත්තටම දැන් හරියට ගත්තොත් Sri Lankans living abroad also who are YouTubers. ඒ කියන්නේ YouTubersලා Sri Lankan YouTubersලා abroad ඉන්න අයට තව කෙනෙක්ටම මේක යන්නේ. එතකොට ඒක හොඳයි තමයි. ඉතින් ඉතින් අපි බලමු අපේ මේ අපේ ඉන්න මේ අසන්නොත් ඉන්නවා ගොඩක් මං හිතන්නේ විනාරියෝටුවේ වීඩියෝස් බලන. ඉතින් ඒගොල්ලන් අපිට කියලා තියෙනවා අයියා එක්කව මේ අපි පොඩ්කාස්ට් එකට ගෙන්නන්න කියලා. අපි හිතන්නේ ඒගොල්ලන් මේ දවස්වල ටිකක් බිසි. ඉතින් අපි try කරන්න අයවක් ගෙන ගන්න ඒගොල්ලන්ට පුළුවන් වෙච්ච වෙලාවක සහ ඒගොල්ලන් අපිටත් ඊළඟ අපිට කට්ටිය ඒගොල්ලන් එන්න ගෙන ගන්න පුළුවන් වෙච්ච ඉක්මනට අපි ගෙන ගන්න. ඉතින් ඔන්න ඔහොමයි අපේ 41 වෙනි පොඩ්කාස්ට් එක අපි පොඩ්ඩක් අද ෆන් නේද ෆන් ලොග් මේකක් තමයි කරේ සහ මුලින්ම අහගෙන ණයට ටිකක් සමාලාට අපිරිය වෙන්න තියෙන්නේ මොනවද කියලා සෝරි මතකද අන්තිමට බලන්න මට හිතෙනවා ලෙවල් අප් අනිවාර්යයෙන් ලෙවල් අප් වෙන්න කැමති අය කොහොම හරි අහලා අනිවාර්යයෙන් අර අපි ඉස්සෙල්ලා කියවනේ නවීන් කියවනේ සමාජ තරාතිරමක් ඉස්සරහට මේ තීරණය වෙනවා කියලා. ඉතින් අර අපි මේ ලෙවල් අප් කමියුනිටි එකේ දවසක හිතන්නකෝ මේ ලෙවල් අප් කමියුනිටි එකේ අපි හැමෝම එක NFT එකක් ගන්නවා. මේක අරගත්තම අපිට පුළුවන් රෙප්‍රසන්ට් කරන්න දවසක ඉතින් අදිරි අනාගතේ දවසක මේ NFT එක තියෙන හැමෝම අපි දන්නවා දැක්ක ගමන් මෙයා ලෙවල් අප් කමියුනිටි එකේ තවත් කෙනෙක් කියලා ෆොටෝ එකක් ඒ කියන්නේ දැන් ඉස්සර කරන්නේ Instagram එකේ අපි දැන් මම නවංගව හම්බුනම මයි නවංගයි සෙල්ෆියක් කරා මම මේක දානවා. දැන් ඉස්සරහට එහෙම නෙමෙයි වෙන්නේ. ඉස්සරහට වෙන්නේ අපේ NFT එක public wallet එකේ distribute කරන දානවා. ඔව්. ඉතින් ආසය මේක ගැන ගොඩාක් දේවල් තියෙනවා. විස්තර සිංහලෙන් තියෙනවා දැන් ඇවිල්ලා. ඉතින් ඒක ඔක්කොම YouTube කරලා බලන්න. එතකොට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔව් මම මේ ගැන වෙනමම series එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැන් already පළවෙනි එක record කරා. කියන්නේ blockchain සහ NFT හැම දෙය ගැනම. ඔව්. දන්න අය අටින් comment කරන්න අපේ community එක අනිත් අයටත් දැනගන්න. අපි මේ පාර පොරොන්දුවක් දෙනවා මේ පාර අපි පිටරට එන දේවල් සම්බන්ධව කතා කරේ නැති නිසා ඉතින් ඔන්න අපි ලබන සතියේ ඕගොල්ලන්ට දැන් අපි මේ අලුතෙන් රිෆ්‍රෙෂ් සීරීස් එක ගෙනියනවා. ඉස්සරහට එනවා අපි ඕගොල්ලන්ට කියනවා පිටරටාවම කොහොමද ඉන්න තැන් හොයාගන්නේ, රෙකමෙන්ඩේෂන් හොයාගන්නේ, කොහොමද ඒවල රෙන්ට් වලට රූම් ගන්නව නම් ඒවල ගණන්, එතකොට ගයක් ගන්නව නම් ඒවල ගණන්, පිටරට ඉඳන් ආව ගමන් ඒ තැන් හොයාගන්නේ කොහොමද, ඒ සීක්‍රට් අනම්මනම් අපි දුන් දෙනා දන්න රටවල් තුනෙන් හැමදේම ඕගලන්ට ඉස්සරහට ගේන්නම්. මොකද දැන් හැමෝම මේ අවුරුද්දේ හැමෝම ඔය මේ රටවල් වලට යන අය ඉන්නවා, එන ඕල්රෙඩි ඇවිල්ලා ඉන්නවා. අපිට දැන් මැසේජ් එනවා කට්ටිය ඇවිල්ලා කියලා අපිට හරි සතුටුයි. ඉතින් හැබැයි ලබන සතිය අපි කරන්නේ අපේ සුපුරුදු Q&A වීඩියෝ එක. හැම වීඩියෝ 7කට සැරයක් මේන Q&A වීඩියෝ එක. ඉතින් මේකෙත් ඕගොල්ලන්ට පුළුවන් අපෙන් ඕන ප්‍රශ්නයක් අහන්න මේ රට එන දේවල් සම්බන්ධව. ඉතින් සහ ඕගොල්ලන්ට දැනගන්න තියෙන වීසා කතන්දර සම්බන්ධව අපි වීඩියෝ එක රෙකෝඩ් කරන්න කිට්ටු වුණාම අපි Q&A එක ගැන පෝස්ට් එකක් කමියුනිටි page එකේ දාන්න. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ප්‍රශ්නිත් ඒකේ දාන්න. නේද නවීන්? ශකිල? අනිවාර්යෙන්. ඉතින් අපි හැමදාම අපේ Tri-Angle Podcast එකේ අපි මොකක්ද හැම එකම පිළිවෙලට මොකක් දෙකට කියන්නේ මට දැවච කන්සිස්ටන්ට්ලි හැමදාම එපිසෝඩ් සති 40 ගානක් එකට අරන් ආවේ විදිහටම අපේ ට්‍රැඩිෂන් එක හැම එපිසෝඩ් 7කටම පාරක් අපි Q&A එක කරන එකත් ඒ විදිහටම 42 වෙනි එපිසෝඩ් එක 7වරක් 6 වෙනි Q&A එක ඔන්න ඔයගලන්ට අපි අරගෙන එනවා ලබන සතියේ. ඔව්. ඉතින් නවංග ඉස්සෙල්ලත් මතක් කරා අපි පෝස්ට් එකක් දාන්නම්. දැන් මම මේකට කමෙන්ට් කරන්න. මේකට කමෙන්ට් කරාම ඔයාලට තියෙන ප්‍රශ්න අපෙන් අහන්න තියෙන අපි මෙතනින් තෝරගන්නවා ප්‍රශ්න 5ක් හෝ 10ක් ගැඹුරින් කතා කරන්න. ඔයා මුලින්ම ගිහිල්ලා බලන්න ඔයාට අහන්න තියෙන ප්‍රශ්නේ කමෙන්ට් එකකින් වෙන කවුරු හරි දාලා තියනවාද කියලා. අපි හිතමු accommodation හොයාගන්නේ කොහොමද කියලා ඔන්න X කියන පුද්ගලයා දාලා තියෙනවා. එතකොට Y කියන පුද්ගලයාට තියෙන මේ ප්‍රශ්නේම වෙන්න පුළුවන් නේ. එතකොට ඔයාට පුළුවන් එක්ක මේ කමෙන්ට් එකට ලයික් කරන්න, නැත්නම් මේක පල්ලෙහෙන් ඔයාට තියෙන තව ඒකේ දිගුවක් තියෙනවා නම් ඔයාගේ ප්‍රශ්නේ ඒක කමෙන්ට් එතන යටින් කමෙන්ට් කරන් යන්න. එතකොට අපිටත් ලේසි තෝරලා බේරලා ගන්න මේ හොඳ වැදගත් ප්‍රශ්න. ඒ කියන්නේ මේ කමෙන්ට් එකට රිප්ලයි එකක් විදිහට ඔයාගේ ප්‍රශ්න දාන්න පුළුවන්. එතකොට හරියට හරි. ඉතින් එහෙම කරන්න. එතකොට අපි එතනින් තෝරගෙන නේද guys? අපි තෝරගෙන. ඔව්. එතකොට ගිය පාරවල් වල වගේ ප්‍රශ්න 100ක් 200ක් එන එකක් නැහැ. එතකොට ප්‍රශ්න අඩු ප්‍රශ්න සංඛ්‍යාවක් හැබැයි ගොඩක් වැලියු එකක් තියෙන ප්‍රශ්න ටිකක් උඩ දෙයි. අපි top comment එක ට්‍රේඩ් කරලා ගත්තම එතකොට අපිටත් පුළුවන් ලේසියෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. ඉතින් ඔන්න අද අපේ podcast එක පොඩ්ඩක් කෙටියෙන් නිමාවට පත් කරන. මොකද අද හරීම බිසි දවසක අපි ඉන්නේ. මේ අද අපි මේක රෙකෝඩ් කරන්නේ මේ සතිය සිකුරාදා රෑ. අද දවසේ මේ අපි මේ අපේ මේ අද දවසේ මේ ජීවිත තුනේම අද මේ පැය මිස් වුණොත් අපිට ආයේ ඔයගලන්ට රෙකෝඩින් එකක් ගේන්න වෙන්නේ නැහැ, පොඩ්කාස්ට් එකක් ගේන්න වෙන්නේ නැහැ ඉරිදා. මාර කැපවීමක් කළා අපි අද මෙතෙන්ට ආවේ. මම ඔයගලන්ට කියන්න මගේ ජීවිතේ මේ දවස් ටිකේ රොබෝ කෙනෙක් වගේ අර දැන් බිසි බිසි කියලා කිව්වනේ. අද උදේ 7:00 ගානට නැගිට්ටා, වයිෆෝ උදේම ගිහින් දැම්මා වැඩට, ගෙදර ආවා, තේක බිව්වා, හිටි තප්පර 5ක් විතර හිටියා, ඒ ෆෝන් එක බැලුවා, ඊට පස්සේ ඇඟ සේදුවා, 9ට වැඩට ගියා, 6ට ගෙදර ආවා. ඊට පස්සේ ශකිලට කෝල් කරලා බලුවා ශකිල රෙඩිද කියලා. එතකොට ඔස්ට්‍රේලියාවේ නවීන් තාම වැඩ, මට 6 කියන්නේ නවීන්ට 4ද කොහෙද නවීන් වැඩ. මම බැලුවා මට තාම වෙලා තියෙනවා පොඩ්කාස්ට් එකට. තක් ගාලා ජිම් ගියා, ජිම් ගිහිල්ලා පැයක් ඉඳලා ගෙදර ආවා, ගෙදර ඇවිල්ලා ගේ අස්පස් කරා. ඊට පස්සේ තව පොඩි වෙලාවක් විනාඩි 15ක 20ක වගේ කාලයක් තිබුණා. මම බැලුවා දැන් මේ පොඩ්කාස්ට් එකට කලින් චූටි වෙලාවක් තියෙනවා. ජීවිතය වටිනමදේ වයිෆ් එක්ක පොඩ්ඩක් කාලය ගත කරන්න ඕන කියලා වයිෆ් එක්ක වාඩිලා ටීවී එක පොඩ්ඩක් බලවල හිටියා. ඉතින් ඔන්න දැන් මෙතනට ආවා. දැන් ආයෙ යනවා වයිෆ් එක්ක පොඩ්ඩක් කාලය ගත කරන්න, ආයෙ ටීවී එක බලන්න චුට්ටි වෙලාව. ඕල්රෙඩි 10:00යි. වයිෆයි 11 විතර වෙද්දි නිදිමත එනවා. නින්දට යනවා, හෙට දෙන්නවා වැඩ. ආයෙ අපේ ජීවිතේ මොකක්ද? ඉතින් අර අපේ රැට තියෙන මේ පොඩි පැය ගාන අපිට සෑහෙන්න වටිනවා. අපිට මේ ලක්ෂ ගණන් වලින්වත් මේ ඒක ගන්න බෑ කාලේ මිස්සුණා. ඉතින් අපි මේ හැමදේම තියෙන අනිත් එක තමයි මේ වෙලේ මතක් කරගන්න. ශකිල ගොඩක් ලොකුම අද කැප කිරීම කරලා ශකිලින් පාන්දර මේ කුණාටු ආස්සේ ගිහලා වෙල්ලා මහන්සි වෙලා ඉඳ වෙලා අද මේ ඕගලන්ට අපි දෙන්න තමයි රෑ ඉන්නේ. ඔව් අද ශකිල ඉන්නේ රෑ පාන්දර ෆ්‍රෙෂ් ෆිට ඉන්නේ. අද පාන්දර 3:00 මාරයි දැන් වෙලාව. ඉතින් ඔන්න අපි මේ ඕගලන්ට අපි මේ හැමදේම කියන්නේ කරන්නේ ඕගලන්ට කියන්නේ කියන නවින් අන්න ඒකයි. ඇයි අපි මේ කියන්නේ කරන්න තු ඉන්න පුළුවන්. ඔච්චර කියවන්නේ මොකටද කියලා කාට හරි හිතෙන්න පුළුවන්. දැන් මේ ඔෆිස් අඳුන් ඇඳගෙන ඉන්න ඇඳුන් නැතු ඉන්න කරන්න කාට හරි කියන්න පුළුවන්. අපි කියන්නේ ඇයි අපි කියන්නේ අපිත් එක්ක ඉන්න ලෙවල් අප් වෙන්න ආස කමියුනිටි එකක් හින්දා. ඉතින් ලෙවල් අප් වෙන්න ආස ඉස්සරහට යන්න කමියුනිටි එකක් දැනගන්න ඕනේ. තමන්ගේ ජීවිතේ ලෙවල් අප් කරගන්න කැපකිරීම කරන්න ඕනේ කියලා. ඒ කැපකිරීම කරන දවසට ඔයාටත් පුළුවන් ට්‍රයිඇන්ගල් අපේ කමියුනිටි එක අනිත් අයම වගේ හැමෝම වගේම ලෙවල් අප් වෙන්න, ඉදිරියට යන්න. ඔයාගේ ජීවිතේ හැමදාම එක දවසකින් හරි නවඟ කියනවා වගේ මම අද ඉන්න කෙනාට වඩා හෙට ඉන්න නවංග ලෙවලප් නවංග කෙනෙක්. ඉතින් අනිවාර්යෙන් ඒක කරන්න කැපකිරීම කරන්න ඕනේ. ඉතින් හොඳ උදාහරණ තුන ඕගලන්ගේ ඉස්සරහා දැන් YouTube එකෙන් නම් පේනවා, නැත්නම් Spotify හරි එහෙම නම් ඇහෙනවා. ශකිල උදේ පාන්දර දැන් මම හිතන්නේ 4:00 ඇති නිදාගෙන නැහැ තාම. නවංග gym ගිහිල්ලා ඇවිල්ලා මේ මම හිතන්නේ හරියට wash එකක්වත් දාලා නැහැ. මම වැඩ කරලා ආපු නැවත අයනම් නාලා කොණ්ඩේ. නාලා එහෙම මම හිතන්නේ නවංගටම පොඩි විනාඩියක රෙස්ට් එකක් හරියට හම්බුන්නේ නැහැ වැඩ කරලා ඇවිල්ලා. ඉතින් මට මාත්‍යම වැඩ කරලා ඇවිල්ලා. ඉතින් අපි එහෙම කරන්නේ අපි මේ කරන දේට අපි කැමති. අපි කැමති ලෙවල් අප් වෙන්න. අපි දන්නවා අපි තුන් දෙනා කතා කරනකොට අපි තුන් දෙනා නිකම්ම ලෙවල් අප් වෙනවා මේ පුංචි කන්වර්සේෂන් එකකින්. ඉතින් ඒක අහන් ඉන්න ඕගොල්ලොත් අනිවාර්යෙන්ම ලෙවල් අප් වෙනවා කියලා අපි දන්නවා. ඉතින් ඒක තමයි the power of podcast කියලා කියන්නේ. ඉතින් ලෙවල් අප් community එක අපි අදට ඕගොල්ලන්ගෙන් සමුවරගෙන යනවා. ලෙවල් අප් පොඩ්කාස්ට් එකක් හදත් අරන් ආව එපිසෝඩ් 41 එකේ ට්‍රයිඇන්ගල් එකේ අපි බොයිස්ලා තුන් දෙනාගෙන් මම ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නගරේ ඉඳලා නවීන් එම්ජේ, මම නව ශ්‍රී ලංකාවේ නිව් ප්ලමවුත් නගරේ ඉඳන් නවංග, මම කැනඩාවේ ටොරොන්ටෝ ඉඳන් ශකිල. අපි ගිහලා එන්න මේ කහලේ වෙරෙච්ච ගමන් ටක් ගාලා ගිහලා ඔයගලන් ඉදිරිය වැඩ ටික කරගන්න. ඔව් කමජේ වීඩියෝ දාන්න. බයි බයි මනමෝලි මගේ කැන්දා මියා